අපි වෛරය වපුරා කඳුළු නෙලාගන්නා මොහොතක පසුවන්නේ. ජාතක පොතෙන් සුභාෂිතයෙන් තිරුක්කුරල් කවීන් උපමට්ටං වුණු ඉතාමත් ප්‍රභාෂ්වර ජනමනසකට හිමිකම් කියෝ අපට වියවුරු බව හුරු කළේ කවුරුන්ද? මේ වන විට ස්ථාලය වසා දමා ඇති බව සත්තක් වුවත් අශ්වයා පැනගොස් බොහෝ කල් බවත් නොකියාම බැහැ. ඉතින් මේ සියල්ලටම හේතු සාධකයේ ලෙස සමාජ මාධ්‍ය හුවා දක්වමින් අප එය කුරුසයට තබා ඇනගසමුද. මේ කරුණු කාරණා පිළිබඳව ඉතාමත් විරල විද්වත් මණ්ඩලයක් සමගින් කලාතුරකින් එක්කාසු කළ ගත හැකි සම්පත්දායකයන් පිරිසක් සමගින් අපි මෙවර අලුත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරමු. අපි මුලින්ම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමන්ව අයිබුවන් කියා පිළිගනු ලබනවා. ඒවගේම විද්‍යා ලේඛක හා නව මාධ්‍ය පරීක්ෂක නාලක ගුණවර්ධන මැතිතුමනි, මං හිතන්නේ ප්‍රථම වතාවට අලුත් පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න අපි ඉතාමත් ආදරයෙන් ඔබතුමන්ව අයිබුවන් කියා පිළිගන්නවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මැතිතුමන් අප අලුත් පාර්ලිමේන්තුවට අයිබුවන් කියා පිළිගන්නවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මැතිතුමනි, ඔබතුමන්වත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරා ලක්තිලක මැතිතුමන්වත් අපි අලුත් පාර්ලිමේන්තුවට අයිබුවන් කියා අද පිළිගනු ලබනවා. අපි මුලින්ම රජයත් නියෝජනය කරන නිසාවෙන් කරුණාරත්න පරණවිතාන ඇමතිතුමන්ට ප්‍රවේශය සඳහා ආරාධනා කරනවා. අපි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය තුමා කියනවාට වඩා අපි කැමති ඔබතුමාගේ පැරණි තනතුරෙන් ඔබතුමාව මේ අවස්ථාවේදී ආමන්ත්‍රණය කරන්නට. ඔබතුමන් හිටපු නියෝජ්‍ය මාධ්‍ය ඇමතිතුමන් දැන් සයිබ විප්ලවයකින් බලය ලබාගත් රජයක් විදිහට අපි හඳුනා ගන්නා මේ රජය විසින් මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තාවකාලික හරි වාරණයක් පැනවීම උබතෝ කෝටිකයක් කියලයි අපිට හිතෙන්නේ ඇමතිතුමනි. ඒ අවුල ලිහා ගමුද? ඒ අවුල නම් ලියන්න ලේසි. මේ මහනුවර සහ මහනුවර තෙල්දෙනිය අම්පාර වගේ ප්‍රදේශවල පසුගියද ඇතුණු ඒ කලකෝලාහල සාපරාධී ක්‍රියා පාලනය කරගන්නට රජයට වගකීමක් තිබුණා. ඒ අනුව තමයි හදිසි නීතිය දැම්මේ. ඒ අනුව තමයි ඇදිරි නීතිය දැම්මේ. ඒ වගේම මේ ගැටුම් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මේ සංනිවේදන අවකාශයේ පාලනය කිරීමේ අවශ්‍යතාවක් මතුවලා තිබුණා. මොකද ඔබ කිව්වා වගේම අපි සූදානම් නැහැ මොන විදිහකව මේ ගැටුම් වලට මේ සමාජ මාධ්‍ය හෝ කවුරු කුරුසෙ තියලා එනගහන්න. ඒ වගේම මේ තිරුක්කුරුවල් කියවන ජාතක පොත කියන ඒ ජනතාව කුරුසෙ තියලා එනගහන්නත් අපි සූදානම් නැහැ. ඒක අපි ගැඹුරින් කතා කරමු. කොහොම හරි ඒ එතන මතුවුණු ඍජු ප්‍රචණ්ඩ ත්වය පාලනය කර ගැනීමේ පියවරක් හැටියට රජය සමාජ මාධ්‍ය తాවකාලිකව අක්‍රිය කළා. තහනම් කළේ නැහැ. තාක්ෂණික වශයෙන් අක්‍රිය කළා. ඒක తాවකාලික පියවරක්. දැන් අපි යෝජනා කරන්නේ පුළුවන් තරම් ඉක්මනට ඇඳිරි නීතිය අයින් කරලා තියෙනවා. ඒ වගේම හදිසි නීතිය අයින් කරන්න අවුරුදු 30 ගානක් තිස්සේ මේ රට හදිසි නීතිය යටතේ පාලනය වෙලා මේ රජියාවට පස්සේ තමයි ඒවා වෙනස් වුනේ. හදිසි නීතිය අයින් කරන්න. ඒ වගේම මේ සමාජ මාධ්‍යයට පනවලා තියෙන මේ තාක්ෂණික බාධාව අයින් කරන්න කියන එකයි. එතන මේ රජය පෙනී සයිබර් සහ WhatsApp මේ වන විට සක්‍රිය කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරි දින කීපය ඇතුළත ඉතුරු Facebook ඇතුළු ඔය බඩවි ඒ සියල්ලටම නැවත වතාවක් ඒ ක්‍රියාකාරීත්වය ලංකාව ඇතුළත ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි වෙනුවෙන් පෙනී හිටිනවා. අපි හැමතැනම ඒ වෙනුවෙන් කතා කරලා තිබෙනවා. රජයට මේ වගේ පියවරක් ගන්නට සිද්ධ වුණේ කිසිම ආකාරයකට භාෂණයේ නිදහස නැති කරන්නට හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නට ඒ කිසිම කාරණාවකට නෙවෙයි. රජයක වගකීමක් තිබෙනවා ජනතාවගේ ආරක්ෂාව මුල් කොට තකන්න මේ වගේ සිද්ධියක් ඇති වුණු අවස්ථාවකදී. ඉතින් ඒ අතර අද කතිකාවක් මතුවලා තිබෙනවා මේ සමාජ මාධ්‍යද මේ වැඩේ කළේ, සමාජ මාධ්‍ය දිගටම මේක කරනවාද, මොන වගේ මැදිහත් වීමක්ද සමාජ මාධ්‍ය මැද්දට
කරන්න වෙන්නේ කෙනෙක්. අපි ඒ ගැන කතා කළොත් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ජනමාධ්‍ය ගත්තොත් එහෙමනම් ජනමාධ්‍යයේ පැහැදිලි පේන්න ඉන්න අයිතිකරුවෙක් ඉන්නවා, කර්තෘ කෙනෙක් ඉන්නවා, ජාතික බලපත්‍රයක් ඒ අයට හිමි වෙනවා. දැන් මේ දෙරණාලිකාව ගත්තොත් එහෙම මහජන දේපලක් වන සංඛ්‍යාතය ඔබ පාවිච්චි කරනවා. ඒ වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම ලබා දෙන බලපත්‍ර ඔබ පාවිච්චි කරනවා. ඔබ මොනහරි වැරද්දක් කරනවා නම් ඒ බලපත්‍රය නැති වෙලා යනවා. ඒ වගේ වගකීමකින් ජාතික වගකීමෙන් බැඳී සිටිනවා. සමාජ මාධ්‍ය එහෙම එකක් නැහැ. සමාජ මාධ්‍ය නියාමනය කර ගැනීමට තියෙන ඒක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. එම නිසා අද මේ සාකච්ඡාව මතුවලා තිබෙනවා සමහර අය යෝජනා කරනවා අපි දැකලා තියෙනවා මේක සම්පූර්ණයෙන්ම දැන් නවත්තලම දාමු. නිහඬම කළා දාමු. ආයෙත් මේ සමාජ මාධ්‍ය අවශ්‍ය නැහැ. සමහර අය කියන අහවල් රටෙත් නැහැ. අහවල් රටෙත් නැහැ කියලා රටවලුත් පෙන්වන්න හදනවා. චීන ගැන කියනවා. චීනේ තියෙනවා සමාජ මාධ්‍ය. චීනේ නැතුව නෙවෙයි. චීනේ බිලියන ගාණක් ජනතාව මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒ නම් වෙනස් වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය හැම තැනකම තියෙනවා. සමහර අය එහෙම යෝජනා කරනවා. අපි එහෙම මේ මානව තාක්ෂණයේ එහෙම දෙයක් ගැන අපි එහෙම යෝජනාවක් කරන්නේ. නමුත් දැන් මෙන්න මේ උදාහරණයක් ගත්තොත් දැන් පාර තියෙනවා. පාරේ වාහන යනවා. රියානතුරු සිද්ධ වෙනවා. හරියමං ලයිසන් එකක් නැති මිනිස්සු මේ වාහන එලවනවා. සමහර මගියොත් පාරේ යන්න දන්නේ නැහැ. පාරේ ගමනාගමන විතරක් නෙවෙයි සමහර අය පාරේ මල පහත් කරනවා. ඉතින් එහෙම උණයි කියලා අපි පාර වහන්නේ නැහනේ. එහෙම උණයි කියලා මහ පාර වහලා දාන්නේ නැහැ. එහෙනම් අරවට හොඳ මාර්ග නීති රීති සකස් කළා. ඒ නීති රීති ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වෙන්නේ. දැන් මේ සමාජ මාධ්‍ය විෂයෙහි පවා කිසියම් දුරකට අපට පුළුවන්කමක් ලැබෙනවා රටේ නීති රීති ක්‍රියාත්මක කරන්න. දැන් උදාහරණයක් ඇට මෙතන කියවෙන්නේ සමාජ මාධ්‍ය මගින් මේ ජාතික ආගමික වාර්ගික අගති සහ වෛරී සහගත හැඟීම් ප්‍රචාරණය කළා මිනිස්සු කලකෝලාවට ඇදලා දාන්න පුළුවන් කියලා. ඇත්තෙම මේ පෞගී ගැටුමෙදිත් එහෙම වෙලා තියෙනවා. ඔය දැන් අත්අඩංගුවේට පත් වෙලා ඉන්න සමහර අය අපි දැක්කා ඒගොල්ලන්ගේ වීඩියෝ ප්‍රකාශන. ඒගොල්ලෝ කියනවා මේ දැන් නෙමෙයි මේව කරන්න තිබුණේ. අර ගිනි ගන්න තැන් පෙන්ලා කියන්නේ මේව දැන් නෙමෙයි කරන්න තිබුණේ. මේව කල්ැතුව කරන්න තිබුණා. වගේ ප්‍රකාශ වෛරී. තාම මනුෂ්‍යත්වයට නිගරු කරන වෛරී ප්‍රකාශන ඒ අය කරනවා. ඉතින් මං හිතන්නේ ඒ වාට අදාළ නීති රටේ ජාතික වශයෙන් නීති රීති තියෙනවා. ඒ නීති රීති අපි ක්‍රියාත්මක කරන්න පටන් ගන්නට අවශ්‍යයි. එහෙම කළා කිසියම් මට්ටමක අපි මේවට ප්‍රමිතියක් ඇති කරගන්නට ඒ වගේම ජනතාව අතර හුරුවක් ඇති කරගන්නත් අපට පුළුවන්. එතකොට ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් නම් ජනමාධ්‍යයට අපට පුළුවන්කමක් තිබෙනවා. ඉතාම පැහැදිලි ඉඩකඩක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී නියාමන යන්ත්‍රණයක් හදාගන්න. සමාජ මාධ්‍ය විශේෂයි අපිට කරන්න පුළුවන් වෙන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයන් ජාතික වශයෙන් කිසියම් මට්ටමේ ජාතික නීති රීති යටතේ පාලනයකට ලක් කරගන්නටත් ඒ වගේම තමයි මේවා යහභාවිතාව පිළිබඳ යහපත් භාවිතාවන් පිළිබඳ දැනුවත් කරලා වෙලා හොඳ පුරවැසි භාවිතාවක් මේවට අඳුන්ලා දෙන්න කියලා අපිට කිසියම් මට්ටමකින් ඒක පාලනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අපි ඒ කරුණු කාරණා වෙනුවෙන් අපි පෙනී හිටිනවා. නමුත් සමාජයේ මේ ජාතිවාදය වර්ගවාදය වගේ දේවල් ගත්තාම පස්සේ ඒවෑ තියෙන ඊට වැඩිය ගැඹුරු මූලයන් ඒවෑ මතින් ඇවිලෙන ගින්නට සමාජ මාධ්‍යයට පිදුරු දාන්න පුළුවන්. නමුත් ඒ ජාතික ආගමික වාර්ගික මේ ඇති වෙන කලකෝලහල නවත්වීම සම්බන්ධයෙන් ඊට වැඩිය ගැඹුරෙන් අපිට සමාජයක් හැට කල්පනා කරන්න වෙනවා කියන එකයි මගේ අදහස. දැන් නාලක ගුණවර්ධන මහත්මයා අපි දැක්ක පසුගිය දින කිහිපයේදීම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඉතාමත් බරපතල ලෙස පෙනී සිටිනවා. මේ සමාජ ජාලා වෙබ් අඩවිය භාවිතා කිරීම සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ තිබෙන අයිතිය වෙනුවෙන් ඔබතුමා අදහස් දක්වනවා. දැන් මේ අයිතිය සහ ජීවත් වීමේ අයිතිය අතර ගැටුමක් ඝට්ටනයක් ඇති වෙනවද? කොහොමද මේ දෙක බේරා කියාගෙන මේ අයිතිවාසිකම් දෙකම භුක්ති විඳින්නේ? ඔව්, ඔබේ ප්‍රශ්නය සාධාරණයි. හැබැයි මං ඒක ප්‍රතිවිග්‍රහ කරන්න කැමතියි. මෙන්න මෙහෙම, භාෂණයේ අයිතිය නැත්තම් ප්‍රකාශන අයිතිය ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් කියන එක ඒක සීමා රහිත නැහැ. ඒකට සීමා තියෙනවා. ඒක මේ කුමන සීමා කුමන කොන්දේසි නැත්තම් කුමන තත්ත්වයන් යටතේ අපි ඒ සීමා පවනවනවාද කියන එක තමයි මෙතන තියෙන සංවාදය. ඒ
පාෂණයේ නිදහසට පනවනු ලබන යම් සීමා සාධාරණ විය යුතුයි. ඒ එසේ සීමා නොතිබී විය හැකි හානියට සමානුපාතික විය යුතුයි. It should be reasonable and proportionate කියන එක ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවල පවා සංකල්පයක් මූලධර්මයක් හැටියට පිළි අරන් තියෙනවා. ඉතින් ප්‍රකාශන නිදහස මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නේ අරබයා විග්‍රහ කරනකොටත් මම අසීමිත නිදහසක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මම ඇත්තටම ඒ මුලපෑ 72 මේ ප්‍රචණ්ඩත්වය මේ පාලනය කරගන්නට සමනය කරගන්නට යම් ආකාරයක තාවකාලික අවහිර කිරීමක් පැවතීම සාධාරණයි කියන එක මම පිළිගන්නා මූලික ප්‍රවේශයක් ඇරියෙ. හැබැයි දැන් වෙලා තියෙන්නේ දවස් 3කින් අවහිර කිරීම නවත්වනවා කිව්ව එක දැන් මේ වෙනකොට දවස් 7 ඉක්මවා දෙවනි සතියටත් එළඹෙමින් තිබෙනවා. නමුත් අර මේ chat applications WhatsApp සහ Viber මේ වෙනකොට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළා. Facebook සහ Instagram කියන වේදිකා දෙක පමණක් තාමත් මුළු මනින්ම අවහිර වීමක් තියෙනවා. හැබැයි හිදි කියන්න ඕනේ මේ තහනමක් නෙමෙයි. ලංකාවේ මා දන්නා තරමට කොයිම අවස්ථාවකවත් නීතියකින් මේ සමාජ මාධ්‍ය ජාලා කිසිවක් තහනම් කළේ නැහැ. තහනම් කළේ නැහැ. මේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉතාම පැහැදිලිව කිව්වා වගේ తాවකාලිකව මේ රටේ සිට ප්‍රවේශ වීමට මේ අවහිර කිරීමක් තාක්ෂණික අවහිර කිරීමක් කළා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඒ අවහිර කිරීම මේ වටා පාරකින් ගිහිල්ලා නැත්නම් මේ වක්‍රාකාරයකින් ගිහිල්ලා ඒ අවහිර කිරීම මේ නොතකා ඒ වෙබ් අඩවි වලට පිවිසෙන ප්‍රොක්සි සර්වර්ස් වගේ තාක්ෂණිනුත් ප්‍රචලිතයි. බොහෝ දෙනා පාවිච්චි කරනවා. මේ ගෙවි ගිය දින කට මොහොතක් ඔබතුමා සමා වෙන්න ඕනේ. අපි වෙලාව බලලින් හොඳයි ගුණවර්ධන මහත්මනි සම්පූර්ණ කරන්න. ඔව් මම කියාගෙන ආවේ දැන් ප්‍රොක්සි සර්වර් වලින් නැත්නම් VPN වලින් මේ දැනට తాවකාලිකව අවහිර කරලා තියෙන සමාජ මාධ්‍ය වලට පිවිසෙන්නේ මේ සාමාන්‍ය පුරවැසියෝ විතර නෙමෙයි. අපි දැක්කා පහුගිය මේ දින කීපය තුළ මේ මාර්තු 7 වෙනිදාන් පස්සේ ජනපති සහ අගමැති දෙපළගේ නිල Facebook ගිනුම් පවා යාවත්කාලීන කළා තියෙනවා. ඉතින් ඒ මාධ්‍ය කණ්ඩායම් පවා මේ වක්‍රාකාරයකින් මේ තහංචි නැත්නම් අවහිර කරනු ලැබුව සමාජ මාධ්‍ය වලට පිවිසෙනවා. අද ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව අමාත්‍යවරයා කියනවා මේ වන විට 108ක් VPN භාවිතා කරලා තියෙනවා කියලා වාර්තා වෙනවායි කියලා. ඔව්. ඉතින් ඒ තමයි දැන් වත්මන් සංනිවේදන යථාර්ථය. යම් යම් අවහිරතා මතු වුණාම ඒ භාවිත කරන්නන් යම් යම් උපක්‍රම හොයාගෙන ඒකෙන් ගැලවෙන්නට ඒකෙන් නැත්තම් අත්මිදෙන්නට ක්‍රම හොයාගන්නවා. හැබැයි මම මේක ටිකක් පියවරක් දෙකක් පස්සට අරගෙන මම කැමති පොඩි මූලික මේ මතක් කිරීමක් නැත්තම් විග්‍රහයක් කරන්න. සමාජ මාධ්‍ය කියනවට වැඩිය මං හිතන්නේ වඩාත් නිවැරදි යදුමක් තියෙනවා ජනතා මාධ්‍ය කියලා. දැන් මේ නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා සංවිධානගත ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත් රේඩියෝ ටෙලිවිෂන් මේවා ආයතනගතයි සංවිධානගතයි මේ ඔවුන්ගේ හිමිකරුවන් ආදී සිටිනවා. දැන් මේ සමාජ මාධ්‍ය නොහොත් ජනතා මාධ්‍ය කියන්නේ හුදෙක් වේදිකා පමණයි. ඕනෑම කෙනෙකුට අකුරු හැකියාව තියෙනවා නම් පරිගණකයක් හෝ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් ගොඩ වෙන්නට පුළුවන්, ගොඩ වෙලා තමන්ගේ පෞද්ගලික සංනිවේදන කරන්නට පුළුවන් මේ ගෝලීය සංනිවේදන වේදිකා තමයි මේවා. නැතුව එහි ප්‍රකාශකයෙක් නැහැ, හිමිකරුවෝ ඉන්නවා. මේ උදාහරණයක් විදිහට Facebook ගත්තොත් Facebook කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කළ ඒ නීතියට වග වෙන සමාගමක්. අපි ඔවුන්ගේ ඒ ගෝලීය පහසුකම ලංකාවේ දැනට මිලියන 6ක් දෙනා මේ වේදිකාවට ගොඩ වෙලා නොමිලේ ඒ sannivedana පහසුකම් පාවිච්චි කරනවා. තවත් ලෝකයේ සමස්තයක් හැටියට ගත්තොත් බිලියන 2කට වැඩිය Facebook පාවිත කරන්නන් ඉන්නවා. ඉතින් මම මේක භෞතික ලෝකයේ උපමිතියක් අරගෙන සමහර වෙලාවට මේක හඳුන්වා දෙන්නේ ගාලු මුවදොර පිට්ටනිය ගැන හිතන්නේ. ගාලු මුවදොර පිට්ටනිය වගේ තමයි Facebook වැනි සමාජ මාධ්‍යත් වේදිකා නැත්තම් මේ පොදු අවකාශයේ තියෙන ස්ථාන. එතකොට ගාලු මුවදොර පිටියට යන කෙනෙකුට මේ තමන්ගේ විවේක කාලය මේ පවුලත් සමග ගිහිල්ලා රස විඳින්න පුළුවනි. එහෙම නැත්තම් ඇතැම් දෙනෙක් ඉතා ස්වල්ප කිහිප දෙනෙක් ගාලු මුවදොර පිටියට ගිහිල්ලා හූ කියන්න පුළුවන්. කුණුහරප කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගාලු මුවදොර පිට්ටනියට ගිහිල්ලා මරපියව් කොටපියව් කියලා
මේ ප්‍රචණ්ඩත්වයට නිශ්චිතවම උසිගන්වන වෛරී ප්‍රකාශ කරන්නත් පුළුවනි. ඉතින් එහෙම අතලොස්සක් දෙනා ගාලු මෝදර පිටියට පිවිසලා මෙහෙම කිව්වාය කියලා සමස්ත ගාලු මෝදර පිටියේ හිස් කළා, සමස්ත ගාලු මෝදර පිටියේ වසා දමලා කාටවත් එහි පිවිසෙන්න නොදී සිටීම නෙමෙයි පරිණත ප්‍රතිචාරය. එතකොට අර ප්‍රකාශයන්ට, වෛරී ප්‍රකාශයන්ට මුල් වූ පුද්ගලයන් හඳුනාගෙන ඒ ඔවුන් සම්බන්ධයෙන් රටේ දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මේ ගැන මේ හොයා බලද්දි මං හිතන්නේ නීතිඥ සංගමේ සභාපතිතුමා අපට වැඩිපුර කියයි, දැනටම ඇතිවෙන්න නීති තියෙනවා ලංකාවේ වෛරීය කතනය නැත්තං හේට් ස්පීච් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නට, දඬුවන් නඩු පවරන්නට, දඬුවන් ලබා දෙන්නට අවශ්‍ය කරන නීතිමය රාමුව තියෙනවා. ඒවායේ නිශ්චිත වශයෙන් සමාජ මාධ්‍ය සඳහන් නොවන්නට පුළුවනි. නමුත් කොතන කොහොම කිව්වත් වෛරී කතනය නිසා අවශ්‍ය කරන නීතිමය රාමුව තියෙනවා. හැබැයි කනගාටුවට කාරණය තමයි, උදාහරණයක් ඇටියට 2007 සිට ලංකාවේ නීති පොත්වල තියෙන මේ ICCPR නීතිය හෙවත් 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත, මේ පනත දැන් අවුරුදු 10කට වැඩිය නීති පොත්වල තියෙනවා. තවම කිසිම අවස්ථාවක පාවිච්චි වෙලා නැහැ මේ වෛරී කතනයක් සම්බන්ධයෙන් නඩු පවරලා කෙනෙකුට දඬුවම් පමුණුවන්. ඉතින් ඒ වගේ රාමුවක් තියෙද්දිත් යම්කිසි ආකාරයක මේ පසුබෑමක්, ෆේලියර් එකක් අපි දකිනවා නීතිය හා සාමය ක්‍රියාත්මක කරන තන්ත්‍රය තුළ මෙවැනි දේ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට. ඒ නොගැනීමේ ආදීනව තමයි පුපුරා ගියේ පහුගිය දවස්වල අම්පාරෙන් සහ මධ්‍යම පළාතෙන්. ඒ වෛරීය කතනේ යෙදෙමින් මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින්, එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ, නැත්නම් සමාජ මාධ්‍යවල ඒ වෛරීය කතනේ යෙදෙමින් සිටින පිරිස් හිතුවා අපට අත තියන්න කිසි කෙනෙක් නැහැ, අපි නීතියේ තිහලින් ඉන්නේ, අපිට මේ නඩු වැටෙන්නේ නැහැ, නඩු වැටුණත් ලේසියෙන්ම ගැලවිලා යන්නට පුළුවන්. ඒ නිසා ඔවුන් තව තවත් මේ සම්බන්ධයෙන් තව තවත් මේ සැහැසිකම් වලට පෙළඹුණා. ඉතින් අපි හදාගන්නට ඕනේ අන්න ඒ වගේ අපි අතින් සිදුවුණු, රාජ්‍යයක් හැටියට නැත්නම් සමාජයක් හැටියට සිදුවුණු බරපතල අතපසුවීම්. ඒ වගේම අවසන් වශයෙන් මේ මූලික විග්‍රහයදී මම කියන්න ඕනේ, සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ ජනරට ලංකාවේ ජනගහණයෙන් 3/1. සමස්ත ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ ජනගහණයෙන් 3/1. එතකොට මේ මිලියන් 6කට චුට්ටක් වැඩි. එතකොට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, විශේෂයෙන් ටෙලිවිෂන් හා රේඩියෝ ඊට වැඩිය විශාල ජන සංඛ්‍යාවකට මේ විහිදෙනවා, පැතිර යනවා, සංනිවේදනය කරනවා. ඉතින් ඒ හරහාත් සමහර අවස්ථාවල ජාතීන් අතර මේ සුහදත්වය පළුදු කරන, සැකය වැඩි කරන නොයෙක් පණිවිඩ, නොයෙක් අදහස් ගලා ගිය අවස්ථා අපි දැක්කා. ඇතැම් පුවත්පත්, විශේෂයෙන්ම සිංහල පුවත්පත් හා දෙමළ පුවත්පත් දෙපැත්තේම අන්තජාතිකවාදයට තුඩු දෙන ප්‍රවෘත්ති ආවරණය, විශේෂාංග සහ කතුවැකි පවා නිතර නිතර පළ කළා. ඉතින් මේ සියල්ලේම ප්‍රතිඵලය හැටියට තමයි මේ වෛරී චින්තනයන් අද සමාජගත වෙලා තියෙන්නේ. ඒක අපි සමස්තයක් හැටියට දැකිය යුතුයි කියන තැන මම ඉන්නේ. හොඳයි, අපි නීතිඥ සංගමයේ සභාපතිතුමාට යොමු වන්නට සූදානම්. දැන් ගුණවර්ධන මහත්මයා කිව්වා වගේ අපේ නීතිය සන්නද්ධද, මේ වාරණය කිරීම, වැටකඩුළු බැඳීම් අවශ්‍යද, එහෙම නැත්නම් පවත්නා නීති ඔස්සේ ඒවා කරන්න පුළුවන්ද? ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) අයන්න ආරක්ෂා කරගන්නටත් ඕනේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස. කොහොමද මේ සීලුම දේවල් රැකගෙන මේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගන්නේ සභාපති? මේ විද්වත් දෙපළම කියපු ආකාරයට අපි මේ පිළිබඳව ක්‍රියාත්මක වීම සඳහා නීතිමය පැත්ත බැලුවොත් පැහැදිලි නීති තියෙනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමා පටන් ගන්නකොටම ප්‍රවේශයක් හැටියට මේ කිව්වා වගේ මේක දැන් අස්සයා ගිහිල්ලා ඉවරයි, විස්තාලේ වහගෙන දැන් මේ එතකොටයි කියන එක තමයි මෙතන පේන්නේ. ඇයි අපි මුලින් මේවා ක්‍රියාත්මක කරේ? පුහුණු නිලධාරීන් හිටියා, වෙනම පොලිසිය දෙපාර්තමේන්තුවේ අංශයක් තිබුණා, නීතිය වෙනස් කරලා තිබුණා, අලුත් සංශෝධන ගෙනවිත් තිබුණා. ඒ සියල්ල තිබියදීත් අපි අර මේ කියපු පනත යටතේ පොඩ්ඩක් නිවැරදි කරොත් මං හිතන්නේ නඩු දෙකක් නැත්නම් තුනක් තියෙනවා. ගාල්ලේ නඩුවත් ඔය පනතට. ඔව්. ඉතින් මේ මෙතුමා කියපු එකෙන් අපි අධිචෝදනා පත්‍ර දෙකක් නැත්නම් තුනක් ඇවිල්ලා තියෙනවා. එච්චරයි. ඒකත් මං හිතන විදිහට කිසිම
ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ වේ හඳුනා ගැනීම පිළිබඳ ගැටලු තියෙන ප්‍රශ්න. නමුත් මේක අපි මුල වෙලාවේ ඉඳන්ම මේ කියනා වූ සීමිත කොටසක් කරගෙන ගිය ඒ කටයුත්ත, ඒ කියන්නේ ඔවුන් එදා ඉඳන්ම මේක මතුනේ මේ ඒ ක්‍රියාවලියත් එක්ක තව තවත් අර ඇවිදින්න ගින්න පිදුරු දැමීමක් එතුමා කිව්වා වගේ උනේ. නමුත් මේ තුල මුල හිටම්ම ඒ අය වෛරී චේතනාවෙන් කටයුතු කරන එක දිගටම කරගෙන ආවා. මේ මෙදා වෙනකන් මේ අලුතෙන් පිබිදිලා නැගිට්ටා නෙමෙයි. ඒගොල්ලෝ ඒක තවත් හොඳට ගත්තා ඒ අවස්ථාවේ. අපි දැක්කා සමාජ වෙබ් අඩවිය වල කොතරම් දුරට ඒ වෛරී චේතනාවෙන් කිසිදු පදනමක් නැතුව මිනිස්සුන්ට පහර දෙනවා. ඒ වගේම ද්වේෂසාගත දේශ චරිතවලට පහර දෙනවා. ඒ වගේ ක්‍රියාවන් වල කටයුතු කරන්න එතකොට ඊළඟට මේ ආගම් පිළිබඳ ගැටලු ඇති කරන්න ඒ වෙබ් අඩවි ක්‍රියා කළා. ඒවැයි හිටපු අය ඉතින් ඒ ගැන හොයන්න අපිට ලංකාවේ නීතිය තියෙනවා. ඒ ලංකාවේ ඒ නිලධාරීන්ට හික්කියාව තිබුණා. නමුත් මා දන්නේ රජය භාෂණ නිදහස ගැන හිතලා ඒ මිනිස්සුන්ට ඕන දෙයක් ඉඩ දීලා කරන්න ඕනේ කියන එක හිතාගෙන ඉවරලා ඒකට ඉඩ දුන්නද කියලා. ඉතින් ඒ තුල වෙච්ච දේ තමයි මේ. ඉතින් මා දකින දේ තමයි මේකට තුල තව දෙයක් ප්‍රශ්නයක් තියෙනවා. අපි මුල සිටම්ම මේ ආපස්සට හැරලා බැලුවොත් අද සමාජයේ ඉන්න යම් කොටස් ඉන්නවා ඒ අයට මේ හැංගීම් කියන ඒවා. ඒ කියන්නේ තමන් තව කෙනෙකුට පහර දීලා කියන්නේ මේ වචන වලින් ඔය වෙබ් අඩවිය හරහා දෙන පහර දීම් තුලින් තෘප්තියක් ලබනවා ඒ අය. ඒ සම්බන්ධයෙන් වෙනත් පිරිස් ඒක බලලා ලයික් කරනවා. ඉතින් එතකොට හිතනවා හරි මේක තමයි වැඩේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ ඒක දිගින් දිගට ව්‍යාප්ත කරනවා. ඕක සමහර වෙලාවට ඒ අයම ඕක ක්‍රමවේද තියෙනවා මේ උඩට ගන්න මේ බලන සංඛ්‍යාව ඇති කරගන්න. එහෙම කරනවද කියන එක මට කියන්න බෑ. නමුත් ඒක තුල තමයි අපේ මිනිස්සුන්ට හරි පුදුම උනන්දුවක් තියෙනවා. ඕ වගේ මේ මිනිස්සුන්ගේ ගොසිප් කියන එක ඒ කාට හරි වැරද්දක් වෙලා තිනවා කාට හරි කරදරයක් වෙලා තිනවා නම් කවුරු හරි අතෘප්තියකට පත් වෙලා තිනවා ඒක ගැන අපි තෘප්තිමත් වෙනවා බලලා ඉවරලා. ඒකින් තව කෙනෙකුට කතා කරලා කියනවා මේ මේ මෙසේජ් එකක් දානවා මෙන්න මේක බලන්න කියලා අරක ෆෝවර්ඩ් කරනවා. ඊ වගේ දේවල් කිරීම තුල සමාජයේ මං හිතන විදිහට මේක ව්‍යාප්ත වෙගෙන ආවා. ඉතින් මේක අපි අතහැරලා දාලා නිකන් හිටියා. මොයිටි ඉස්සෙල්ලා වැඩසටහන් වලදී අපි මේක කිව්වා. ඇයි මේක ගැන පාලනයක් කරන්නේ නැත්තේ? ඒතර අපිට නීති තීති තිබුණ නැත්නම් හරි නිලධාරීන් තිබුණ හිටියේ නැත්නම් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ අය ඉඳිද්දි ඒ අයට නඩු පවරන්න පැහැදිලි තත්ත්වල් තියෙද්දි අපි එසේ නොකර සිටීම තුළ තමයි මේක උඩුදුවල පුරලා ගියේ. පුපුරා යෑමක් උනේ මේ විද්වතුන් කිව්වා වගේ ඒක තමයි පුපුරා යෑමක් උනේ. ඉතින් මේක ගැන අපි වෙච්ච දේ ගැන කතා කරනවට වඩා දැන් මම අද දැක්කා අගමැතිතුමා පැහැදිලිව කියලා තිබ්බා මේවා පාලනය කිරීම සඳහා නීති රීති ගේනවා කියලා. මම හිතන්නේ අන්න එතනින් අපි එහාට යන්න ඕනේ කියලා. මොකද මේක ගැන දැන් පසුගිය වෙච්ච දේවල් ගැන අපි කොච්චර කිව්වත් ඒක ලබා ගන්න දැන් බැහැ. නමුත් තව දෙයක් තියෙනවා මම මෙතෙන්දි කියන්න ඕනේ. අපේ සමාජයේ මිනිස්සුන් තුළ ඔය රූපවාහිනී දර්ශන අපිට සාහිත්‍ය කියන එකක් දැන් නැහැ. පාසල්වල උගන්වන්නේ නැහැ. රසවින්දනයක් නැහැ. ඉතින් ඒ දේවල් අපි යම් කාලයකදී නැති කළා. හොඳ වෙලාවට අපි අධ්‍යාපනය ලැබුවට පස්සේ ඒ දේ නැති වුණේ. මම කොච්චර ඒ ගැන මම කම්පා වෙනවද කියලා අපි දන්නවා. ඒක නිසා අපි දැන් කොතනද ඉන්නේ කියලා. ඒ තුල නැති වෙච්ච එකේ පැවැත්ම තමයි දැන් මේ යන්නේ. දැන් ඒ අයගේ දරුවනොත් ඒ ආකාරයට කිසිදු වග විභාගයකින් නැතුව තව තව මිනිසුන්ට වෛරි චේතනාවෙන් කටයුතු කරන්න හදනවා. අන්න ඒ දේ අපිට සාහිත්‍යයක් කියන එක ඔබතුමා කිව්වාගේ අපි කොච්චර හොඳ සාහිත්‍යයක් තුළ ජීවත් වෙච්ච අයද. ඉතින් ඒක විඳින්න දුන්නේ නැහැ අපේ දරුවන්ට ඒ පාසල්වල. ඒවා නැති කරලා දැමීම තුළ ඒ සමාජය තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ සමාජය තමයි ওই Facebook කරා ගමන් කරන්නේ. ඉතින් Facebook එක අන්තර්ජාලය ඒ දේවල් වල අපිට කොයිතරම් දේවල් ලබා ගන්න පුළුවන්ද? එහෙම තියෙද්දිත් අපේ ජනමනස විකෘති කිරීම තුළ දැන් විකෘතියෙන් තමයි හැසිරෙන්නේ. ඊට අමතරව ඒ අය හවස 7 ඉඳන් රාත්‍රියේ 12 විතර වෙනකම් බලන්නේ සම්පූර්ණයෙන්ම වෛරී දේවල්. පෞල් සංස්ථාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන දේවල්. මේ මේවා තුළ තමයි මිනිස්සයා නිකන් ඇවිලිලා වගේ ඉන්නේ. ඉතින් අරක දැක්කේ ගමන් අර පුදුම විදිහට ඒක පස්සේ දුවලා ගිහිල්ලා තව තවත් මිනිස්සුන්ව ඒකට යොමු කරන්න
ඇතිරෙනවා. ඕක තමයි සත්‍ය තත්ත්වය. ඉතින් ඒක නිසා ඔය හුදෙක් තව නීති ගෙනේම හොඳයි. මොකද මේ පාලනේ තියෙන්න ඕනේ. හැබැයි ඒකම නෙමෙයි විසඳුම මේ සම්බන්ධයේ. ඒ විසඳුම නම් අපි ක්‍රමානුකූලව පාසලේ සිට මේක ආයසරයක් මේ සම පහුගේ කාලයේ ඉස්සර තිබුණු විදිහට ඒ ක්‍රමවේදී ඇති කරන්න ඕනේ. අපේ ආගමානුකූල ජීවිතයේ සම්බන්ධ දැනුම වැඩි කරන්න ඕනේ. එතකොට අර මේ තියෙන සිතුවිලි ඇවිලෙන එක නැති වෙනවා. එතකොට යහපත් පුරවැසියන් හැටියට බලනකොට මේක බැලන්ස් කරගෙන නැත්තම් මේක සමතුලිතතාවයක් ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්. හොඳයි. මහාන් සමරනායක මහත්තුමනි, දැන් ගුණවර්ධන මහත්තුමා අදහස් දක්වද්දි කියා හිටියා මේ Facebook ඇතුළේ මේ සමාජ මාධ්‍ය කියන්නේ ගාලු මෝදුර පිටියේ වගේ මේක වේදිකාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද වේදිකාවක් විදිහට භාවිතා කරනවට ඔබෙන් ගිහිල්ලා පුවත් හොයන්න ප්‍රවෘත්ති ලබා ගැනීමේ මාධ්‍යයක් විදිහට මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න ලංකාවේ හුරුවක් තියෙනවා. සමහර වෙලාවට ප්‍රධාන මාධ්‍යයන්ගෙන් දැන් නියෝජ්‍ය අමාත්‍යතුමා කියපු විදිහට බලපත්‍රයක් අරගෙන යම්කිසි ක්‍රමවේදයකට යන මාධ්‍යයකින් සංනිවේදනය කරන ප්‍රවෘත්තිවලට වඩා මේ සමාජ මාධ්‍ය වලින් සංනිවේදනය කරන ප්‍රවෘත්තිවලට වැඩි ලොල් බවක්, ඒක තලුමරමින් රසවිඳින ස්වභාවයකට පත් වෙලා ඉන්නවා. මෙතනත් අර්බුදයක් තියෙනව නේද සමරනායක මහත්තුමනි? ඔව්. මේ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් දෙන්න මට මේ සමස්ත මාතෘකාව පිළිබඳ මගේ ස්ථාවරය කෙටියෙන් පැහැදිලි කරන්න දෙන්න. මනුෂ්‍යයාට නිදහස තිබිය යුතුයි. විශේෂයෙන් දැන් අපි කතා කරන මහත් විශේෂදී භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස. මට මොහොතක් දෙන්න සමරනායක මහත්තුමනි, ප්‍රධාන පාලක මැදිරින් වෙලාව බලන්නට මොහොතක් ඉල්ලා සිටිනවා. හොඳයි. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සේම අනිත් අන් ආකාර සියලු නිදහසම යම් කිසි නියාමනයකට පාලනයකට යටත් විය යුතුයි. ඒ සමාජ භාවිතයේදී කෙනෙකුට තමන්ගේ ගෙදරදී තමන් කැමති විදිහට ඉන්න පුළුවන් යම් සීමාවක් ඇතුළත. නමුත් සමාජයේදී එසේ කළ නොහැකි මන්ද සමාජයේ පැවැත්ම සඳහා මේ නියාමනය නැත්නම් පොදු පාලනයකට යටත් වීම අවශ්‍යයි. මාධ්‍ය සම්බන්ධයෙන්ුත් මේ සත්‍යයක් මගේ විශ්වාසය හැටියට මාධ්‍යයට සීමා විරහිත නිදහසක් තිබිය නොහැකි. මාධ්‍යයට පමණක් නොවේ කවර හෝ මනුෂ්‍ය ක්‍රියාකාරකමකට සීමා විරහිත නිදහසක් තිබිය නොහැකි. ඒ සමාජයට හානි කර වෙනවා. මගේ මතකයට එනවා 1992 අවුරුද්දේ ඉන්දියාවේ හින්දු අන්තවාදීන් පිරිසක් අයෝධ්‍යා නුවර පිහිටි බබ්රි මස්ජිද් නමැති මුස්ලිම් දේවස්ථානයේ ගඩොලෙන් ගඩොල කඩා බිමට සමතලා කළා. මේ සිදුවීම විශේෂයෙන් පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ජනමාධ්‍ය ඉතාම ආවේගශීලී ලෙස ප්‍රකෝපකාරී ලෙස වාර්තා කළා. මොකද්ද ප්‍රතිඵලය? ඉන් පසු දවස් කිහිපය ඇතුළත 6000ක් මරණයට පත් වුණා ප්‍රචණ්ඩ ලෙස. අපේ රටේ 1983 දී LTT බිම්බෝම්බේකින් සෙබළු 13 දෙනෙක් මිය ගිය විට අපේ රටේ එදා තිබුණු මුද්‍රිත මාධ්‍ය හැසුරුනේත් ඊට සමාන ආකාරයකින්. ඇතැම් පුවත්පත්වල කාටුන් පළ වුණා. ඇයි ඔබ නිහඬව ඉන්නේ කියන පණිවිඩය දෙමින්. එසේ තිබියදී තමයි ආණ්ඩුව ඒ සෙබළු 13 දෙනාගේ මලසිරුරු බොරැල්ලේ කනත්තට ගෙනාවේ. ඉතිරි ටික මම හිතන්නේ මම කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ නියාමනය අවශ්‍යයි. දැන් මෙවර සමාජ මාධ්‍ය අවහිර කිරීමකට ආණ්ඩුව යන්නේ තෙල්දෙණියේ දිගන ප්‍රදේශයේ මහනුවර ඇති වූ ජාතිවාදී පසමිතුරුකම් මත පදනම් වූ ඒ කලබල ගැටුම් ආදිය නිසා. එවැනි අවස්ථාවකදී සාමාන්‍ය රූපවාහිනී මුද්‍රිත මාධ්‍ය වගේ නොවේ, ඒවා යම් පාලනයකට අයත් යටත් වෙනවා ඉබේම වාගේ මන්ද ඒවට බලපත්‍ර තිබෙනවා ඒ ආදී සාධක නිසා. නමුත් මේ සමාජ මාධ්‍ය එවැනි බලයකට නියාමනයකට යටත් වෙන්නේ නැහැ. ඒක ගරිල්ලා සටන් ක්‍රමයකට හා සමානයි. සමාජ මාධ්‍ය භාවිතයේදී ඒවා මෙහෙවන අයට ඕනෑම කෙනෙකුට ඕනෑම චෝදනාවක් කරන්න පුළුවන්. දැන් මෙතුමා කී පරිදි මේ අවභාවිතය නැත්නම් මේ අරාජක සමාජ මාධ්‍ය භාවිතය
දීර්ඝ කාලයක් මේ රටේ තිබුණා. ඒවා පිළිබඳ නිසි අවධානයක් යොමු වුණේ නැහැ. එනිසා සමාජ මාධ්‍ය මේ ගැටුමේදී ජන කොටස් අතර වෛරය අවුලුවන, ඊළඟට අසත්‍ය තොරතුරු වාර්තා කරන, ඒ අසත්‍ය තොරතුරු මත පදනම්ව තවදුරටත් ගැටුම් අවුලුවන කාරණයකට දායක වුණා. එනිසා ඒවා පාලනය කිරීම නිවැරදි. නමුත් මා දකින හැටියට ආණ්ඩුව මේවා අවහිර කිරීමේ තැනට එන්නේ ඉන් ඔබ්බට ගිය දේශපාලන උවමනාවක් ඇතිව කියන එකයි මගේ අදහස. මේක ආයිසරයක් අපි 1983ට ගියොත් 1983දී දෙමළ ජනයාට විරුද්ධ කෝලාහල කරන්නේ එදා හිටපු ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ නායකයෝ පිරිස. 1981දී යාපනයට ගිහිල්ලා යාපනයේ පුස්තකාලයේ ගිනි තියන්නේ ඒ ආණ්ඩුවේ පිරිස. ඒකේ සමහර බලවතුන් අදත් ප්‍රබල තැන්වල සිටිනවා. එයාට කිසිම දඬුවමක් ලැබිලා නැහැ. මේ මොහොතේ මේ සිදුවීම් සිදුවන විට ආණ්ඩුවට නිසි වමනාවක් තිබුණා නම්, අවදියෙන් සිටියා නම්, තේරුම් ගත හැකිව ගත යුතුව තිබුණා. එල්දිනියේ ඇති වූ සිද්ධිය වාර්ගික ගැටුමකට මුල් විය හැකිය කියා අපි දන්නවා. පසුගිය පාලන සමයේ අලුත්ගම ප්‍රදේශයේ එවැනි අවාසනාවන්ත සිදුවීම් වුණා. එදා ආණ්ඩුවත් ඒව පාලනය කිරීමට සමත් වුණේ නැහැ. ඊට පස්සේ 2017 සැප්තැම්බර් මාසයේ මගේ මතකයේ හැටියට ගින්තොට එවැනි සිද්ධියක් හටගත්තා. පොලිස් ප්‍රතිවරයම කිව්වා පොලිසිය අකාර්යක්ෂමයි, පොලිසියට ඒව පාලනය කරන්නට බැරි වුණා කියලා. නමුත් එදා සිටි නීතිය හා සාමයේ භාර ඇමතිවරය කිව්වා නෑ, පොලිසියට දොස් කියන්න අවශ්‍ය නැහැ, පොලිසිය තමන්ගේ කාර්යය ඉටු කරා කියලා. දැන් තෙල්දෙනියේ සිද්ධිය පහර දීම සිදු වෙන්නේ පෙබරවාරි 22. එතන පොලිසිය බුද්ධ්‍යංශ දැනගෙන හිටියේ නැද්ද? ඒ පහර කෑමට ලක්ුණේ එක ජන කොට්ටාසයක සමාජිකයෙක්, පහර දුන්නේ තව කොට්ටාසයක සමාජිකයෙක්. ඊට පස්සේ ආණ්ඩුව දැනගෙන හිටියේ නැද්ද පහර කෑ පුජ්‍යලයා රෝහල් ගත කළාම ඔහුගේ තත්වය කුමක්ද කියලා? ඔහු මිය යනවා මාර්තු මාසේ 3 වෙනිදා. පෙබරවාරි 27 වෙනිදා තමයි අම්පාරේ අර වඳ ප්‍රතිකතාව නිසා කලබලකාරී තත්ත්වයක් හටගන්නේ. එවැනි නොසන්සුන්තාවක් තිබෙන පරිසරයක අවස් මුල් මොහොතේම නේද රජය මේ පැතිර යාම වැළැක්වීම සඳහා පියවර ගත යුතුව තිබුණේ. ආණ්ඩුව මේවා අවහිර කරන්නේ අශ්වයා ගියාට පස්සේ තමයි ඔවුන් ස්ථාලය වහන්නේ. ඒ ස්ථාලය වහන්නේ මේ සිදුවීම පාලනය කිරීමට වඩා පෙබරවාරි 10 පළාත් පාලන ඡන්ද බිමසීමෙන් පස්සේ ආණ්ඩුව මුහුණුතුම් දැවැන්ත අර්බුදය වසන් කිරීමේ ව්‍යායාමයක් ලෙස තමයි මම දකින්නේ. එවැනි ව්‍යායාමයක් මුල් කරගෙන අනාගතයේදී නීති පනවන්න උත්සාහ කිරීම තවත් විනාශයේ උත්සන්න කිරීම. 2015 ජනවාරියට ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්, ඒකේ 11 වෙනි පරිච්ඡේදයේ මාතෘකාව තමයි අර්ථවත් හා හරවත් මාධ්‍ය නිදහසක් කියවල බලන්න. ඒක සියල්ල දැන් මතක් කිරීම අවශ්‍ය නැහැ. එසේ පොරොන්දු ආණ්ඩුවකට මෙතනට ගමන් කරන්න වෙන්නේ තමන්ට තමන් දුන්නු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීමත්, ඒ නිසා රට තුළ දැවැන්ත අර්බුදයක් ඉස්මතු වීමත් නිසා. ඇත්තම මේ අර්බුදය නිසා, මේ ගැටුම් නිසා වැඩිම වාසිය අත් කරගත්තේ වත්මන් ආණ්ඩුව. ඒ ආණ්ඩුවට තිබුණු එරෙහිව නැගී ආ විරෝධය වෙනතකට යොමු වුණා. අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ කාරණේ කොහෙද ගියේ කියලා අද කවුරුවත් කතා කරන්නේ නැහැ. විශ්වාස භංගය යටපත් වුණා. විපක්ෂය සැලසුම් කළ තිබුණු රැස්වී මාලාව කල් දමන්නට සිද්ධ වුණා. මේ ආකාරයටම තමයි 83 ජූලි කලබල වලින් පස්සේ ජනාධිපති JR ජයවර්ධන ක්‍රියා කළේ. ඔබට මතක ඇති ඒ ජූලි කලබල වලට සම්බන්ධ වුණේ ආණ්ඩුවේ මිනිස්සු. ඔවුන් අතේ ලැයිස්තු තුනක්. ඔවුන් දැනගෙන හිටිය කොතැනටද යන්නේ, කාටද පහර දෙන්නේ කියලා. ඔවුන් ගමන් කළේ සතොස ළඟම විදුලි බල මණ්ඩලයේ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාහනවලින්. නමුත් මොකද ජනාධිපති ජයවර්ධන කළේ? නවසම සමාජ පක්ෂය, කමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ඔබ දන්නවා ඊට පස්සේ අපිට උරුමුණේ මොකද්ද? අපිට උරුමුණේ මරණය, කඳුල, ලේ ගංගා, හදිසි නීති පාලනය. ඒ හදිසි නීති පාලනය අවසන් වුණේ පසුගිය පාලන සමයේදී, මේ ආණ්ඩුව කාලේ නෙවෙයි, LTTE පරාජය කිරීමෙන් යම් කාලයකට පසුව. ඉතින් ඒ නිසා අපි මේ මුහුණ දෙමින් සමාජයේ මුහුණ දෙමින් සිටින
මේ අරුබූදයෙන් ගොඩ එන පළල් මාර්ගයක් විවෘත කරන්නේ නැතිව සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් විද්‍යුත් මාධ්‍යවල සහ මුද්‍රිත මාධ්‍යවලට නොනිලවාරණයක් පැනවීමෙන් සහ ඒවා හීලා කිරීමට උත්සාහ කිරීමෙන් නම් මේ යහපත් අරමුණ කරා ළඟා විය නොහැකි බවයි මගේ අදහස්. හොඳයි, දෙවන වටේදී මම ඔබතුමන්ට කලින් ඉදිරිපත් කළ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්නට අපි කල් වේලා ලබා ගනිමු. දැන් ශිරල් අක්තිලක මැතිතුමනි, සමරනායක මැතිතුමාගේ අදහස් දැක්වීමෙන් එක උද්ෘතයක් විතරක් ගත්තොත් මේ තාවකාලික හෝ වාරණය ඉන් ඔබට ගිය දේශපාලනික අවශ්‍යතාවයක් තෘප්ත කරගන්නට භාවිතා කරනවායි කියලයි එතුමන් කියන්නේ. ජනතාව අතර තියෙන යම්කිසි කලකිරීමක්, විරෝධයක්, විරෝධාකල්පයක් මැඩ පවත්වන්නට මෙය භාවිතා කරනවායි කියලා ඔබතුමා හිතනවා දේවන් කලමනාකරණයකට තමයි මේ දේ කරේ? මම මොහොතකට හෝ මා මිත්‍ර මොහාන් දීපු විශ්ලේෂණයට උත්තර දෙන්න යන්නේ නැහැ මේ සභාවේ. මොකද මේ 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 ප්‍රශ්නය ඔබේ ප්‍රස්තුත මාතෘකාවත් එක්ක ගත්තම ඒක ඇතුලේ තියෙන ප්‍රශ්න ගොඩක්. සිංහල මුස්ලිම් ભેදේ අපි ඒක ගැන අද කතා කරන්නේ නැහැ. කතා කරන්න නෙවෙයි ආවේ. ඒකට වෙනම අලුත් පාර්ලිමේන්තුවක් අපිට දෙන්න. අපි කතා කරන්න. ඊළඟට මෙතුමා ඔය කියපු සම්පූර්ණ කුමන්ත්‍රණ ණය, දේශපාලන බලවේග ගැන කතා කිරීම අවශ්‍යයි. කතා කළ යුතුයි. නමුත් මේ මාතෘකාව යටතේ අපිට කතා කරන්න ගියොත් අපි පැටලෙනවා. අපි කතා කරන්න ආවේ සමාජ මාධ්‍ය භාවිතය තුළ තියෙන අයිතිවාසිකම් සහ වගකීම් අතරේ අපි කුමක් තෝරාගත යුතුද කියන ප්‍රශ්නය. ඉතින් මං දෙවනි වටේදී විතර මාගේ මිත්‍ර මොහන්ට පිළිතුරු දෙන්නම් ඔය කියපු දේශපාලනික කතාවට. නමුත් ඊට කලින් මං හිතනවා මේක ගැන මිට වෙනස් විදිහට අපිට කතා කරන්න ඕන. ඔබතුමා කිව්වනේ මේ අස්සය ස්ථාල වැහුවා, අස්සය පැනලා ගියා කියලා. අපි බලන්න ඕන මේ අස්සය අල්ලගන්න. කවුද මේ අස්සය? ඒක තමයි මගේ මතේ. ඒ කියන්නේ දැන් මේ අවහිර කිරීම හිතාමතා දැන් පමණක් අය මේ 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 වෙලාවේ බොහෝ දෙනා මේ හැසිරෙනෝ අර මේ බෙලිගෙඩිය වැටුණු වෙලාවේ හාව ක්‍රියා කළ ආකාරයට. දැන් මේ මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා එක කණ්ඩායමක් කියනවා. ඓතිහාසිකම උල්ලංඝනය වෙලා තියෙනවා කියලා තා කණ්ඩායමක් කියනවා. මේ විශාල ගාලගොට්ටියක් තියෙනවා. නමුත් රජයේ පැත්තෙන් ඉතා නිශ්චිත ලෙස ඔබ දැක්කා වයිබ අවහිර ඉවත් කරා, අද වට්ස්ඇප් අවහිර ඉවත් කරනවා, හෙට වෙනකොට අනිද්දා වෙනකොට ෆේස්බුක් ගැන ඉන්ස්ටාග්‍රෑම් ගැන අපිට බලන්න පුළුවන්. මොකද්ද මේ කරන්නේ? මේ අස්සය අල්ල ගන්න හදන්නේ. කවුද මේ අස්සය? අන්න එතෙන්දි තමයි නාලක මහත්තයා කියපු එකට මට උත්තර දෙන්න වෙන්නේ. මහත් එතුමා මේ ගෝල් ෆේස් පිටියයි ෆේස්බුක් එක එක සමාන කරා. ඒක හරියට අඹ ගෙඩියයි දොඩම් ගෙඩියයි සමාන කරන වගේ වැඩක්. ගෝල් ෆේස් පිටිය කියන්නේ අපි කියන පබ්ලික් ගුඩ් එකක් අපේ. අපේ රජය විසින් පුරවැසියොන්ට හැසිරෙන්න දීලා තියෙන පොදු යහපතක්. ෆේස්බුක් එක කියන්නේ මොකක්ද? ෆේස්බුක් එක කියන්නේ බහුජාතික සමාගමක් පාරක් හදලා දීලා සල්ලි අය කරගන්න තැන. මම ඔබතුමාට කියන්නම්. දැන් අපේ උත්සාහය තියෙන්නේ මේ ෆේස්බුක් කියන ආයතනයත් එක්ක යම් ගනුදෙනුවකට අපේ ස්වෛරීත්වයක් තියෙන රටක් හැටියට මේ රට ඇතුලේ එහෙම කරණම් ගහන්න දෙන්න බෑ කියන එක උන්ට ඔප්පු කරන්න. මේ තුල මැරෙන සංඛ්‍යාව මම ඔබට සරල උදාහරණයක් දෙන්නම්. මේක මෙන්න මේ මේ එක තමයි ෆේස්බුක් එකේ තිබුණු එක. මේ ඔබට ඔබතුමාට පුළුවන් මේ කැමරාවට පෙන්වන්න. මේ මේක තමයි ෆේස්බුක් එකේ තිබුණු එක දැන්වීම. මේක මොකද්ද කියන්නේ? මරපියව් හම්බ අත දරුවෙක්වත් ඉතුරු කරන්න එපා සක්කිලි බල්ලෝ. මේවා කතා කරන්න ඕන සමාජ ඉදිරිපිට. දැන් මේකේ හොඳ පුරවැසියෙක් මේක ෆේස්බුක් එකට රිපෝට් කරා. සක්‍රීය පුරවැසියෙක්. මොකද්ද ෆේස්බුක් ට්‍රාන්ස්ලේෂන් එක? හා ඔව් ඒවා මොකද්ද මේ ෆේස්බුක් කියන්නේ? Thanks for your report. You did the right thing by letting us know about this. We looked over the post and though it doesn't go against one of our specific community standards. මේක තමයි ෆේස්බුක් එකේ ප්‍රතිචාරය. මේ වගේ සිය ගාණක් අපිට දෙන්න පුළුවන් ෆේස්බුක් එකේ ආකල්පය පිළිබඳව. ෆේස්බුක් එක කියන්නේ මොකක්ද? ෆේස්බුක් එක කියන්නේ පටන් ගත්තේ තාක්ෂණික කම්පැනියක් හැටියට. එහෙම නැත්නම් IT කම්පැනියක් හැටියට. ඔවුන් මෙවලමක් ඉදිරියට දැම්මා. හැබැයි අද මේ මෙවලම
ඒ මෙවලම අද ලෝක පුරා ප්‍රචාලිත වෙච්ච ජන මාධ්‍ය මාධ්‍ය වේදිකාව බවට පත් වෙලා තියෙනවා. ඒ මාධ්‍ය වේදිකාව බවට පත් වුණාම ඔවුන් අනුගමනය කළ යුතු මූලික යුතුකම් ඉෂ්ට කරන්නේ නැහැ කියන එක පිළිබඳව උදාහරණ ඕන තරම් තියෙනවා. මම ඔබට පෙන්නන්නම් මේ රොහිංගියා පිළිබඳව මේ වෙන කවුරුවත් නෙවෙයි රොහිංගියා මේ ප්‍රශ්නය පිළිබඳව දරුස්මාන් වාර්තාවක් ඉදිරිපත් කරා. ඒක පැහැදිලිව කියනවා බුරුමේ මේ ප්‍රශ්නේදී Facebook එක වග කියන්න ඕනේ කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන අපි කොහොමද මේකට අවතීර්ණ වෙන්නේ? මේක ඇවිල්ලා සරල අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. අපි කවුරුත් දන්නවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සිවිල්ලා දේශපාලනික අයිතිවාසිකම් සම්මුතියේ 19 වෙනි වගන්තියේ දේශ සීමාවලින් රැඳෙන්නේ නැතුව තොරතුරු ලබා ගැනීම හා ලබා ගැනීම දෙන්න පුළුවන්. ඒක එක මට මතක් සමා වෙන්න පුතුමා කියලා. හොඳයි ලක්ෂ්මී. ඒක 19 වෙනි වගන්තියේ තියෙනවා. හැබැයි 19 දෙවැනි වගන්තිය තමයි ඒ අයිතිය තියෙන්නේ. දෙක තුන වගන්තිවල කියනවා ජාතික ආරක්ෂාව සහ මහජන ස්ථාවරත්වය රඳාගතින්න මේකට සීමා කරන්න පුළුවන් කියලා. ඒ වගේම හතරවෙනි වගන්තියේ කියනවා ඒක අනුලංගනීය අයිතියක් නෙවෙයි කියලා. ඒ වගේම 20වෙනි වගන්තියේ පැහැදිලිව කියලා තියෙනවා ජාතින් අතර අසමගිය, ආගම් අතර ભેදය, හිංසනය අපහාස කිරීම පිළිබඳව සීමාවට යටත්ව තමයි මේ අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන්. දැන් නාලක මහත්මයා කිව්ව ලංකාවේ මේ තියනවායි කියලා ප්‍රමාණවත් නීති අපහාසයක් කිරීම තුළ මම දිස්ත්‍රික් උසාවියේ අපහාස නඩුවලට පෙනී හිටින නීති. දැන් මොකද්ද අද තියෙන தත්ත්වය? පළවෙනි එක ලිටිගන්ගේ පැත්තෙන් ගත්තොත් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් දාලා නඩුවක් අම්මොත් අවුරුදු 7ක් යනවා අපහාස නීතිය යටතේ වන්දියක් ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරන්න. ඒක එක ප්‍රශ්නයක්. ඔබතුමා කියන්නේ සිවිල් නීති සිවිල් නීති අපරාධ නීතිය අපරාධ නීතිය යටතේ මැලිෂස් අපරාධී අපරාධ නීතිය නෙමෙයි ජාතීන් අතර ගැටුම් මැලිෂස් ප්‍රොසිකියුෂන් දැන් ලංකාවේ නීතියක් නෙවෙයි ඒක අපරාධී අපහාස නීතිය නෙවෙයි මැතිතුමනි මං කියන්නේ මේ ජාතීන් අතර අසමගියක් ඇති වුණොත් ඒක හරි අපි එතෙන්ට එමුකෝ ඉස්සෙල්ලා මේ අපි යමු මේ සරලම දේ මිනිහෙකුට අපහාස කිරීම දැන් මේ හිංසන මේ විවිධ ස්තර තියෙනවනේ මේ ඇවිල්ලා මම ඔයාට අපහාස කරන Facebook එකේ ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ නීතිය. දැන් අපි පත්තරයක හරි ඔබේ ආයතනයේ හරි ප්‍රකාශකයාට කතරුට යන අඩු ගන්න. දැන් මෙතන ප්‍රකාශකයා හා කතරු කවුද? අඩු ගානේ එන්තරවාසියක් යවා ගන්න බෑ. එන්තරවාසියක් යවා ගන්න බෑ. කොහෙද දේවල්? අමනක් වෙබ් අඩවි වල ප්‍රකාශකයා ලියාපදිංචි වෙලා තියෙන වෙබ් එක ලියාපදිංචින්නේ ඇමරිකාවේ. දැන් මේ විදිය ඉතාම ව්‍යාකූල වූ නීති තත්ත්වයක් තුළ තමයි නාලකලා කතා කරන්නේ අයිතිවාසිකම් ගැන. මේක ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඒ කියන්නේ ලිබරල් ප්‍රොජෙක්ට් එක අපි ගේනකොට ඉස්සරහට අපි ලිබරල් ප්‍රොජෙක්ට් එකේ නිර්මාතෘවරු හිතුව හැමතිස්සෙම යුතුකම් හා වගකීම් කියන දෙකම. දැන් ලංකාවේ මට ඇහෙන්නේ නැහැ කවුරුවත් කතා කරන මේ වගකීම් පැත්ත. ඒක ස්වයං වගකීමක් වෙන්න පුළුවන්. සදාචාරාත්මක මේ ආරෝපණය කර ගැනීමක් වෙන්නේ. එහෙම වචනයකවත් තත්ත නැහැ. හානියට පත් වෙච්ච පුද්ගලයාට වෙන්නේ තනියම දුක් විඳින්න ලංකාවේ. ඒක තමයි කනගාටුදායක තත්ත. නීතිමය ප්‍රතික්‍රමයක් නැහැමයි. මොනව කරන්නද කවුරු හරි කෙනෙකුට X කියලා පුද්ගලයෙකුට කිව්වම මෙයා ස්ත්‍රී දූෂකයෙක් කියලා එයාගේ දරුවයා දිහා බලන විදිහ. මම එන්නම් මේ ජාතින් අතර ભેදය පිළිබඳ ප්‍රශ්නෙට වෙනම මම මේ කතා කරන්නේ පුද්ගල අපහාසය පිළිබඳ. හරි. එතකොට දැන් මේ Facebook ආයතනය මේ තවත් මේ Reuters එකේ මේක තමයි කියන්නේ UN investigate site Facebook role in Myanmar crisis. මේ කතා කරන්නේ මේ ලෝකයේම අද ප්‍රශ්නයක් මේක. මේ දැන් අපි දැන් මේ හදලා තියෙන පාර එහෙම නැත්නම් ගෝල් ෆේස් පිටියේ යකා නටන්න ඉඩ දෙන්නේ කියලා නේ මේ කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වයින් Facebook එක අපිට යකා නටන්න ඉඩ දීලා සල්ලි ගන්නෝ සල්ලි හම්බ කරනවා. රුපියල් 40ක් එක පුද්ගලයෙක්ගෙන් වර්ෂයකට දල වශයෙන් අවිද්‍යාත්මකව හිතුවොත්
රුපියල් 40ක් මිලියන් 6ක් ඉන්න අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා රුපියල් 40 වැඩි කිරීම මිලියන 6ක් Facebook කම්පැනි හම්බ කරගන්න. ඉතින් වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් පළවෙනි ස්තරයේ ආදායම්. හැබැයි උන්ට බෑ අර විදිහේ පෝස්ට් එකක් ඇව්වම උන්ට මෙහෙ සර්වර් එකක් හදලා මේ මේ මේකට වගවීමකට ලක්වීම කරන්න උන්ට බෑ. එතකොට අන්න ඒකට තමයි මේ වෙලා ගන්නෙ. එහෙම නැත්නම් මේ මොහන් කිව්වා වගේ මේ වෙනත් කුමන්ත්‍රණයක් ඔළුවේ තියාගෙන නෙමෙයි මේ වගවීමේ ක්‍රියාවලියට මේ බහුජාතික සමාගම් ඔටු කරගන්නට සාකච්ඡා කරන්නට තමයි මේ වෙලා ගත්තේ. හැබැයි ඒකට කවුද ඒකට උදව් දෙන්නේ? ඒ වෙනුවට විශාල ව්‍යාකූලත්වයක් ඇති කරලා මේ තත්ත්වය තුළ දේශපාලන වාසි ගන්න, එහෙම නැත්නම් ආණ්ඩුව පිළිබඳව බරපතල සැකයක් ඇති කරගන්න, මේ අප්‍රසාදයක් ඇති කරගන්න, එහෙම නැත්නම් අයිතිවාසිකම් ගැන කතා කරමින් මේ 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 මහා මෝඩයෝ ටිකක් මේ ආණ්ඩුවේ ඉන්නේ කියලා කියන්නේ මේ උත්සාහ කරන්නේ. හැබැයි යම්කිසි වගවීමේ ක්‍රියාවලියකට උත්සාහ කරනවා මේ ආණ්ඩුව. ඒක තමයි පුන පුනා මාධ්‍යෙන් කියන්නේ නෑ අපි මේක මේ මේ වාරණයක් නෙවෙයි මේක මේක අවහිර කිරීමක්. අපි මේ උත්සාහ කරන්නේ මේ කොම්පැනිත් එක්ක කතා කරන්න. එතකොට කොම්පැනි කරන්නේ මොකක්ද? කොම්පැනි කරන්නේ මේකෙන් තවදුරටත් මිදෙන්න උත්සාහ කරනවා. දැන් බලන්න ජර්මනිය කරපු විදිහ. ජර්මනියේ ඔබ දන්නවද නීති පැනෙව්වා සියලුම සමාජ වෙබ්බඩි වලට. කළා කිව්වා පැය 24ක් තුල යම් කෙනෙකුට කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ කම්ප්ලේන්ට් කිරීම කම්ප්ලේන්ට් මෙකැනිසම් එක ක්‍රමවේදයක් හදන්න. ඊට පස්සේ ඒ තුල ඒ රිපෝට් පළ කරන්න වාර්තා මොකක්ද උනේ කියලා. එහෙම කෙරුවේ නැත්නම් යුරෝ මිලියන 5ක දඩයක් ගහනවා. මෙන්න මේක තමයි මේ ලංකාවේ ලිබරල් වාදීන්ට තේරෙන්නේ නැති දේ. බහුජාතික සමාගම් කරන දෙයි භාෂණයේ නිදහසයි කියන්නේ සම්පූර්ණ දෙකක්. අන්න ඒ නිසා ඒකෙන් කිසිස ලෙසක අපි කවුරුවත් මේ කැලෑවේ ඉන්න වැද්ද නෙමෙයි. අපි සියලු දෙනාම සමාජ මාධ්‍ය තුල සරිසරන සමාජ මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන ඒවයි වටිනාකම දන්න අය. නමුත් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ යුතුකම සහ අයිතිවාසිකම් අතර තියෙන සමතුලිතතාවය. අපි ඉංග්‍රීසියෙන් කියන ඉක්විලිබ්‍රියම් එකක් හදන්න. ඒ ඉක්විලිබ්‍රියම් එකක් හදන්න ඉඩ දෙන්නේ නැහැ. කවුද ඉඩ දෙන්නේ නැත්තේ? විපක්ෂය. උන්ට ඕන වෙන කුණුහරුපයක් කරන්න. ඊළඟට ලංකාවේ ඉන්න ඊනියා අයිතිවාසිකම් වාදීන්. අයිතිවාසිකම් ගැන කතා කරාට වැරද්දක් නැහැ. එහෙනම් ඒ අයිතිවාසිකම් වාදීන්ම කතා කරලා කියන්න ඕන සමාජයට වගකී. දැන් එතන ඉඳලා තමයි අපි එන්න ඕන මේ මුස්ලිම් ප්‍රශ්නෙට. එහෙම නැත්නම් ওই දිගන නුවර ඇති වෙච්ච සිදුවීම් පිළිබඳ. අපි කියන්නේ නැහැ කිසිසේත්ම නුවර දිගන එහෙම නැත්නම් කටුගස්තොට ඇති වෙච්ච සිදුවීම් සම්පූර්ණයෙන්ම Facebook එක හින්දා වෙච්ච දේවල් කියලා. සමාජ විද්‍යාත්මකව ස්තර ගණනාවක් ඒකට තියෙනවා. සිංහලයාට හතුරෙක් නැති වුණා. යුදේ වුණා. එතකොට අලුත් සතුරෙක් හැදුවා. ඒක තව ලෙවල් එකක. ඊළඟට ඊට උඩින් ලංකාවේ විශාල වෙළඳ යුද්ධයක් යනවා. මුස්ලිම් මිනිස්සු මුස්ලිම් වෙළෙන්දන් සහ සිංහල වෙළෙන්දන්ට ඔවුන් මේකට පණ පොවනු. ඊළඟට තව ස්තරයක තියෙනවා අපේ සමාජ සංස්කෘතිය ඇතුළේ සමාජ භාවයන් අතර එකිනෙකා අතර තියෙන තරඟයන් ඉරිසියාවන්. ඊළඟට දේශපාලනයේ තියෙනවා මේ සමස්තය ඇතුලේ සමාජ ජාලාව සමාජ වෙබ් අඩවි ඒව භාවිතා කරේ මූලෝපායන් හැටියට මේවා පතුරවන වෛරය හිංසනය පතුරන. එතකොට ඒ තුල අත්‍යවශ්‍යතාවයක් තිබුණා යම්කිසි ආකාරයකට මහනුවර දිස්ත්‍රික්කයේ සිට තවත් දිස්ත්‍රික්කයකට මේක ව්‍යාප්ත වීම වලක්. ඉතින් ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේ දේශපාලනිකව ගත්තම මේ සිද්ධිය මේ වෙබ් වැහුවින්ද ප්‍රශ්නේ ඉවරුණයි කියලා. ප්‍රශ්නේ එන මාසෙත් කොහෙන් හරි මතුවෙන්න පුළුවන්. අපි දැක්කා ගින්තොට මතුවුණ හැටි. ඊට පස්සේ අම්පාරෙද මතුවුණ හැටි. දැන් නුවරට ගියා. නිසකවම තව මාස ගණනාවකින් මේ ප්‍රශ්නේට මූලයන් හොයලා මේකට විසඳුම් දුන්නේ නැත්තම් තව දිස්ත්‍රික් එකකට මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි කවුරුවත් මෝඩ නැහැ කියන්න Facebook එකෙන් දැන් තමයි දිගන ප්‍රශ්නේ ඇති උනේ කියලා. ඒ වගේම රාජ්‍යයේ වගවීම, නිලධාරීන්ගේ වගවීම පිළිබඳ වෙනම සාකච්ඡාවක් කරන්න ඕන. කොහොමද ඒක කරන්නේ කියලා? හොඳයි.
අපි දෙවන වටේදී වඩා සංවාදශීලීව මේ පිළිබඳව සාකච්ඡා කරමු. අපි සමාජ මාධ්‍ය සහ මෙරට ජන මනස කියන නිල මාතෘකාව ඔස්සේ සාකච්ඡා කරමින් ඉන්නේ. දෙවන වටේදී අපි සංවාදශීලී වටයක් විදිහට පවත්වාගෙන යන්නට සූදානම් වෙනවා. අදහස් හුවමාරු කරගනිමින් යම්කිසි තැනකට එන්නට අපි උත්සාහ කරමු. දැන් නාලක ගුණවර්ධන මැතිතුමන්ට පිළිතුරු දෙන්නට අවශ්‍ය කාරණා කිහිපයක් මම හිතන්නේ ශිරා ලක්තිලක මහත්මයාගෙන් නා ඔබතුමා අදහස් දක්වන්න. ඔව් මම ඇත්තටම ආගය කරනවා ශිරාල් බොහොම සාවධානව තර්කානුකූලව මේ කරුණු ඉදිරිපත් කිරීම මේ සිදු කිරීම ගැන. ඇත්තටම මා මෙතෙන්දි පෙනී සිටින්නේ මේ විදේශ සමාගම් වෙනුවෙන් නෙමෙයි. මා පෙනී සිටින්නේ පුරවැසියෙකු හැටියට මට සහ මා වැනි මිලියන් 21ක් ලාංකික පුරවැසියන්ට තියෙන මේ භාෂණයේ සහ කතනයේ මේ ප්‍රකාශන නිදහස කියන එක අනවශ්‍ය ලෙස අසාධාරණ ලෙස සීමා වීම වළක්වන්නට තමයි මාවැනි අය මේ දවස්වල පෙනී සිටින්නේ. අපි පොඩ පොඩ කඩකඩ ඔබතුමාගේ තර්කය ගෙනියමුද? දැන් එතකොට ඔබතුමාගේ ඒක අයිතිය පිළිගන්නවා අපි. ඒ කියන්නේ වාදයක්. එතකොට ඒ අයිතිය එක්සෙස් එකක් වුණාම ඒකට තියෙන ප්‍රතිකර්ම ගැන ඔබ පෙනී හිටින්නේ? ඒකත් පිළිගන්නවා. ඒකනේ මම කිව්වේ මගේ මුල් අදහස් දැක්වීමේදී මම කිව්වේ අර මුල් පැය 72 දී ඒක සීමා කිරීම මේ සාධාරණයි කියන එක තැන තමයි මම ඉන්නේ කියලා. ඔබ තුමා කොහොමද කියන්නේ 72 තමයි ඒකට තියෙන ප්‍රිස්ක්‍රයිබ් ටයිම් එක කියලා? ඒක ඒ සඳහා නීතිය හා සාමය ක්‍රියා කරන අංශවල තක්සේරුවක් අවශ්‍යයි. සමහර විට ඔබට ඒ ගැන මට වඩා තොරතුරු ඇති. නමුත් මම කියන්නේ අනිතකෝ පැය 72 කියන එක කියවුණා නේද රජයේ පාර්ශවයෙන්? ඒක මේ අවහිර කිරීම අනවුන්ස් කරද්දී ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයාම කිව්වා. නෑ දැන් මේමනේ දැන් මෙතුමාගේ මූලික කතාවෙන් ඒ කිව්වා එතුමා මම දන්නවා ඒක උපුටා ගන්න ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් එක්සිජන්සි එහෙම නැත්නම් හදිසි තත්ත්වය ප්‍රොපෝෂනේට් වෙන්න ඕන කියන එක මෙතුමාම ගහ. ඉතින් ඒ 72 දික්කිරීමත් බලධාරීන්ගේ පරමයිතිය. හරි. හැබැයි ඔබතුමාට පුළුවන් ඒක ගිහලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරන්න ප්‍රොපෝෂනේට් නැහැ කියලා. අපිට ඒක මේ අභියෝගයට ලක් කරන්නත් පුළුවන්. දැනටම මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මවා ගියා කියලා පුරවැසියන් කිහිප දෙනෙක්ම ඒ පිළිබඳව පැමිණිලි කළා තියෙනවා. නාලක දැන් මෙතෙන්දි මම මෙහෙම දැන් සමහරවිට මම මේ කාලේ ගන්නවට දැන් මම මේ ටීවී එකේ දැක්ක හුඟ දෙනෙක්ම ලංකාවේ 14 වෙනි වගන්තියයි 19 වෙනි වගන්තිය අතර වෙනසක් තියෙනවා. පිළිගන්නවා. හරි. ඒ එතුමා දන්නෝ. ලංකාවේ හුඟ දෙනෙක් දන්නේ නැහැ මේක. ඒ කියන්නේ 19 වෙනි වගන්තිය කියනවා දේශ සීමාවලින් නොසලකා තොරතුරු ලබා ගැනීම සහ ලබා දිය හැකි කියලා. නමුත් අපේ 14 වගන්තිය ඒ කැලල නැහැ. එතකොට Facebook නැත්තුවයි කියලා මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. අපි ඒක කොමිසම මොකක්ද ඒ ගැන කියන්නේ කියලා බලා සිටිනවා. ඒ අතරමාරි මම මේ ඉස්රායල් කියපු තව දෙයකට එකඟ වෙනවා. මේ සමස්ත මේ ප්‍රචණ්ඩත්වයට හේතු උනේ Facebook නෙමෙයි. ඒක මං හිතන්නේ කවුරුත් මේ එහෙම කියන්නේ නැහැ. නමුත් අර වසර හා දශක ගණනාවක් තිස්සේ ජන මනස මේ වාර්ගික සාමයික බෙදීම් පිළිබඳව නැවත නැවත ජන මනස ඒ අතට යොමු කළා තිබුණා විවිධාකාර අන්තවාදී බලවේග විසින්. දෙමළ ජාතික අන්තවාදය, මේ සිංහල ජාතික අන්තවාදය, ඇතැම් ජනමාධ්‍ය මේ සියල්ල. මට මොහොතක් දෙන්න ගුණවර්ධන මහතුමා වෙලාව බලන්න ඕනේ කියලා. ඔව් පණිනු පුළුවන් අපිට. ඔව් අන්තවාදය සම්බන්ධයෙන්. ඔව් ඉතින් එතකොට මේ එහෙම අපි තවත් උපමිතියක් ගත්තොත් සරල ඉතාම වියලි පරිසරයක් තියෙන තැනකට ඉතා කුඩා ගිනි පුපුරක් විසුණුත් ඇති ගිනි ගන්න. මම හිතන්නේ අපිට එක ආකාරයකට කියන්න පුළුවනි මේ ආසන්නම උත්තේජනය නැත්තම් ඒ ගිනි පුපුර ආවේ Facebook හරහා ගලා ගිය වෛරීය ද්වේෂ සහගත සංනිවේදන නිසාය කියලා. ඉතින් මේක සමාජ විද්‍යාත්මකව නොඑක් මානයන්ගෙන් විග්‍රහ කරන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි මට මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමති. මම දන්නා මට තේරෙන හැටියට සහ මේ ගැන මා කර තියෙන අධ්‍යයන අනුව සමාජ මාධ්‍ය ගණයට වැටෙන්නේ නැහැ පුවත් වෙබ් අඩවි සහ ගොසිප් වෙබ් අඩවි. ඒ කියන්නේ තමන්ගේම මේ ඩොමේන් නේම් එකකින් වෙබ් අඩවි ලිපිනයකින් පවත්වාගෙන යන ඒෂියන් මිරර්, ලංකා ඊ නිවුස්, ලංකා සී නිවුස්, ගොසිප් ලංකා මෙකී නොකී දුසින් ගානක් තියෙනවා. මේවායේ අන්තර්ගතය, ඒවායේ නිවැරදි බව, ඒවායේ ආචාර ධර්ම කඩකිරීම පිළිබඳව බරපතල විවේචන මටත් තියෙනවා.
ඇත්තටම ඒවා වෙනම කාණ්ඩයක් ඒවා පිළිබඳව වෙනම නියාමන ප්‍රතිචාරයක් දක්වන්නට අවශ්‍යයි. සමාජ මාධ්‍ය කියලා ලෝකයේ සැලකෙන්නේ සහ අපි විග්‍රහ කරන්නේ පොදුවේ ජනතාවට සාමාන්‍ය කෙනෙකුට මාධ්‍යවේදියා හෝ දේශපාලන න්‍යායපත්‍රයක් නැති ඕනෑම කෙනෙකුට පිවිසිලා තමන්ගේ පෞද්ගලික සංනිවේදන හෝ තමන්ගේ පොදු කාරණා පිළිබඳව වාද විවාද සාමීචි කරන්නට පුළුවන් බොහොම ගාලගෝට්ටි සහිත පරිසරයක් සයිභාවකාශයක් හැටියට. එතකොට එතන ෆේස්බුක් ප්‍රධානයි ලංකාවේ වැඩියෙන්ම දෙනෙක් බැඳී සිටින්නේ ඒ සමාජ මාධ්‍යයට. ඊට අමතරව ඉන්ස්ටග්‍රෑම් ට්විටර් දැන් අපි පිළිගන්න ඕනේ අපි අගය කරන්න ඕනේ ට්විටර් මේ අවහිර කෙරුණේ නැහැ. ඊට අමතරව තව දුසින් ගානක් තියෙනවා මේ වගේ වේදිකා. ඉතින් මේ වේදිකා දැන් YouTube එක අවහිර වුණෙත් නැහැ. ඒව තමයි සමාජ මාධ්‍ය කියන්නේ බොහෝ දෙනෙක් එන නාලක අපි පිළිගමු කුමන්ත්‍රණයක් නැහැ කියලා. නෑ මම කිව්වේ නැහැ කුමන්ත්‍රණයක්. නෑ මගේ පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා. මගේ දිගු කාලීන මිත්‍රයා මොහාන් තමයි කුමන්ත්‍රණ ගැන කතා කළේ මම කිව්වේ නැහැ. සමා වෙන්න. අපෝ ප්ලේ කරලා බලන්න. කුමන්ත්‍රණේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කියන කිසිම වචනයක්. හරි එතුමා කිව්වේ නැහැ. මම කියන්නේ මේක තමයි තියෙන මේ ඉවත් කිරීම තුල ඉවත් නැහැ. මේ වාරණය මාධ්‍ය පිළිබඳ තියෙන ප්‍රශ්නයක් මේක. වාරණය මම කිව්වේ මේක මේ වාරණයට එන්නේ දේශපාලන උමනාවත්. මේ දේශපාලන උමනා නැහැ කියන එක දැන් පේනවනේ. නෑ හැබැයි ට්විටර් තහනම් කරලා නැහැ. මම ඒක මගේ තහනම් කරලා නැහැ. ඒක ඔහුගේ මතය. තාක්ෂණික. ඔව්. දැන් ඒක ඔහුගේ මතය. ඉන්ෆර්මේෂන් මේ කන ඇග්‍රී ටු ඩිසඇග්‍රී. Yes. ඔව්. එතකොට මේ අර මම මූලික සංකල්පය නිරවුල් බව ගන්න තමයි මම කිව්වේ. ඔය පුවත් වෙබ්බඩ විහා gossip web dave සමාජ මාධ්‍ය මේ ගණයට අයිති වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය වලට නැගලා තනි තනි පුද්ගලයෝ සමහර වෙලාවට ආරූඪ නම් වලින් බොරු ගිනුම් වලින් කරන sannivedana තමයි මෙතන ප්‍රශ්නේ. එතකොට ඒවා අපහාස නීති යටතේ නෙමෙයි ලංකාවේ පරිගණක නීතිය ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය දැන් මගේ මිත්‍රයෙකු වෙන මෙහි මේ අලුත් පාර්ලිමේන්තුවට විතින් විත එන නීතිඥ ජගත් ලියනාරච්චි අද මට විග්‍රහයක් මේ එවලා තිබුණා. ඔහු හඳුනාගෙන තියෙනවා මේ සමාජ මාධ්‍ය තුල වෛරී ප්‍රකාශ වලට ප්‍රතිචාර දැක්වීමට පාදක කරගත හැකි දැනට ලංකාවේ තියෙන නීති කිහිපයක්. එකක් දණ්ඩ නීති සංග්‍රහයේ එක වගන්තියක් ඔහු සඳහන් කරනවා. ඊට පස්සේ අර අපි මම කලින් මුල් මගේ අදහස් දැක්වීමේදී කියපු 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය හෙවත් ICCPR පනත. ඊට අමතරව 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත. දැන් ඒ පරිගණක අපරාධ පනතේ එක තැනක 6 වගන්තියේ කියලා තියෙනවා පරිගණකයකට හිතාමතාම යම් කර්තව්‍යයක් ඉටු කිරීමට සැලැස්වීම හරහා එයින් යම් හානියක් වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති හේයින් ජාතික ආරක්ෂාවට ජාතික ආර්ථිකයට හෝ මහජන ආරක්ෂාවට හානි කරන කෙනෙකුට රජයට පුළුවන් නඩු පවරලා ඒ සඳහා අවුරුදු 5කට නොවැඩි කාලයකට මේ හිරදඬුවම් පවා දෙන්න පුළුවන්. මම දැන් ආයිසරයක් සමාවෙන්න ඔබට බාධා කරන. දැන් පරිගණක අපරාධයකේ එහෙම පරිගණකයක් භාවිතා කරනවාද කියන එක මෙතුමා දන්නවා අපරාධ නීතිය ගිහිල්ලා ඔප්පු කරන්න ඕන මෙන්න මේ පරිගණකයෙන් තමයි කරේ. ඒකට ඕන IP address එක. IP address එක දෙන්නේ කවුද? පොලිසියට පුළුවන්ද ගන්න? පොලිසියට බෑ මහේස්ත්‍රාත්කෙන් අවසර ගන්න ඕන. ඒ ගිහිල්ලා ඒ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ඩයලොග් හරි අවසර ගන්න ඕන. ඉතින් අපහසය වෙලා මේ අර ස්ථාලේ වහලා තමයි ඉන්න වෙන්නේ මේ අස්සයා පැනලා ගියාට පස්සේ. මම පිළිගන්නට කියන්න පුළුවන් මේ මේක ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්න ටික. අපි දැන් හදිසි අවස්ථාවක ඒ වගේ නිසි ක්‍රමවේදය හරහා යන්න ගියොත් ඒක මේ අවශ්‍ය ප්‍රතිචාරය ගන්න මේ කල්යනා. ඔය කියපු ඔබතුමා කියපු ලයිස්තුවේ එකකවත් මේ ලංකාවේ තියෙන මේ සැබෑ ප්‍රශ්නයට උත්තර දෙන්න තරම් ප්‍රමාණවත් නීති නැහැ කියලා මම වගකීමක මේ නීති ප්‍රමාණවත් නැහැ කියලා වගකීමකින් නමුත් දැන් මෙතුමා කිව්වා ICCR ඇක්ට් එක යටතේ නැත්නම් ඒ පනති යටතේ ICCR ඇක්ට් එකේ කම්පියුටර් එක අයිතිකාරයෙකුට විරුද්ධව නඩු දාන්න බෑ නෑ වෛරී කතනය පිළිබඳව තියෙනවා දැනට තියෙන නීති වලින් අපි පටන් ගමු අනිවාර්යයෙන්ම මේ නීති ප්‍රමාණවත් නැහැ දැන් සාකච්ඡාව වෙන්න ඕනි මොන වගේ නීතියක්ද අපි හදා ගන්න ඕනි කියලා එතෙන්ටයි අපි යන්නට ඕනි මේ නඩු පවරන්න බෑ නාලක දැන් ඔය සම්බන්ධව
පොලිසියට අර කිව්පු ආකාරයට ගිහිල්ල ක්‍රමවේදයක් තියෙනවා කරන්න. නිකන් ගිහිල්ල එක පාට අල්ලගෙන ඉන්න බෑ. ඔය සැකකරුවෙක් අල්ලගෙන එනවා වගේ. අසේ පුබුලියක් එකගෙන වගේ ගේන්න බෑ නේ. අරගෙන ඉන්න බෑ, උස්සගෙන ඉන්න බෑ. ඉතින් මෙතුමා කිව්වා වගේ ඒකට කල්ගත වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා ඉවරයි. නමුත් දැන් මේ තියෙන තත්ත්වයේ යටතේවත් අපි ක්‍රියා කළේ නැති කි. අන්න ඒකයි ප්‍රශ්නේ. මම කියන්නේ රොහන් මේ ඇත්ත වශයෙන්ම මම දන්නවා ඒකයි මම කියන්නේ. CID එක පොලිසියත් එක්ක මේ පිළිබඳව මාස 6කට කලින් ඉඳලා සංවාදයක් තිබුණා. පැහැදිලිවම මේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා කියනවා උන්ට මේ IP ඇඩ්‍රස් දෙන්න බෑ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය නෙමෙයි බරපතල ගණයේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනකොටත් එහෙම දෙන්න බෑ කියනවා. ඉතින් ඒ තත්ත්වය තමයි අද ලංකාවේ තියෙන්නේ. එමෙතුමා ඔව් දැන් මම මට අදහසක් දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා මේ සම්බන්ධයෙන්. ඇත්තෙන්ම මේ මහාන් සමරනායක ආත්මයා මේවා ගැන බොහොම ਵਿਚාරවත්ම අදහස් ඉදිරිපත් කරන කෙනෙක් හැරිට කාලය තිස්සේ දැන් මෙතන කුමන්ත්‍රණයක් ගැන කිව්වේ නැතත් මොහාන්ගේ මූලික අදහස් දැක්වීම කියන්නේ රජය Tamanට එල්ලලා තියෙන මහජන විරෝධය අනිත් පැත්තට හරවන්න මැතිවරණ පරාජය පිළිබඳ ප්‍රශ්නේ මග හරව ගන්න බැඳුම් කරේ වගේ ප්‍රශ්න යටගස්ස ගන්න විශ්වාසභංගය හාට පහාට කරගන්න මේ වගේ කලබලයකට තල්ලුවක් දුන්නා වගේ අදහසක් තමයි මේ කිව්වේ. කුමන්ත්‍රණයක් කළේ කියලා එහෙම කිව්වේ නෑ මොහන් මහත්තයා. නමුත් මේ කතාව කිව්වා. මේ කිව්වේ මොකද්ද? මේ ගැටුම පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා කියලා තමයි මේ කිව්වේ. දැන් තව විස්තර ආපහු ප්ලේ කරලත් බලන්න ඕන නම් මේ සමාජ මාධ්‍ය අවහිර කළේ මෙන්න මේකටයි කියලා කිව්වා. මෙන්න මේ අර්බුදේ වහගන්න කියලා. අපි ඒක පිළිගමු මොහොතකට. විනාඩියකට පිළිගමු ඒකටයි කියලා. සමාජ මාධ්‍ය අවහිර කළේ මේ අර්බුදේ වහගන්න නම් දැන් සමාජ මාධ්‍ය ආපහු දෙන්න හදන්නේ. ඒතර අර්බුදේ ඉවර වෙලාද කියන්නේ. කියන්නේ ආණ්ඩුවට මහජන විරෝධී නැති වෙලාද? බැඳුම් කරේ ප්‍රශ්නේ හරියද? ඈ විශ්වාස භංගයේ දැන් ආපහු මොකද්ද? ඒවද? මං කියන්නේ අපි මෙහෙම කතා කරන්න ගියොත් එහෙම අපිට ඇත්තරම අපි මේ ගොඩක් මෙහෙම සැකයක් එන්න පුළුවන්. මේක පූර්ව නිගමන නිදර්ශනයක් විදිහට අරගෙන විටින් විට රජයට අවාසි වෙන ස්ථානවලදී මේ විදිහට මේ වාරණ පනවාගෙන යන්න පුළුවන්. ඒ එහෙම හිතන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. ඔබ කියන්නේ අඩු වැඩි වශයෙන් මේ මොහාන් කියපු කතාවම වෙන විදිහකටම තමයි. අපි කියන්නේ මෙන්න මේක. ඒ හින්දා තමයි පළවෙනි කාරණාවට අපි මේ කාරණේද කියන්නේ. මේ සමාජ මාධ්‍ය හෝ මොනම මාධ්‍ය ජනමාධ්‍යයක්වත් අවහිර කරන්න බාධා කරන්න නෙවෙයි මේ ආණ්ඩුව ආවේ. මොහන් පෙන්ලා දුන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි තියෙන කාරණාව. ඒ වෙනුවෙන් අපි උපරිම ආකාරයට වැඩ කරගෙන යනවා. අපි වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. මේ විතර නෙවෙයි පරණ මම්තුමාට කියන්න අපි දෙන්න අපි වගේ අය අපි දේශපාලනය කරන මේ ආණ්ඩුව ඇතුලේ ওই අයිතිවාසිකම් පිළිබඳව සක්‍රීය සංවේදීභාවයක් තියාගෙන එහෙම නැතු අර වෙන දේශපාලඥයෝ වගේ මේ දේශපාලන බලය හමුවේ සියල්ල නැති කරන්න අපි කටයුතු කරන්නේ අපි යථාර්ථයක් වෙනුවෙන් පෙනී සිටි. දැන් මම කියන්නේ දැන් පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒකේ සැකකාරයෝ ඉන්නේ. ඒකේ ඇත්තටම මේ අසාපරාධ ක්‍රියාවල වලට සම්බන්ධ වෙච්ච අය ඉන්නත් පුළුවන් නැති අයත් ඉන්න පුළුවන්. ඒක අධිකරණයේ හමුවේ ඔප්පු වෙන්න ඕනේ කාරණාව. දැන් අපි කියන්නේ ඒ සැකකාරයෝ අල්ලගෙන ඒ සැකකාරයෝ හරහා ගිහලා තව අය අල්ලගෙන ඒගොල්ලෝ කායකද ගනුදෙනු කළේ ඒගොල්ලෝ දුරකථන සංවාද පැවැත්වුවේ මොකද්ද මේගොල්ලෝ ගනුදෙනු කළේ මොකද හඹාගෙන යන්නේ හඹාගෙන ගිහිල්ලා බලන්න කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා මේක පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවනම් මොහන් කිව්වාගේ අන්න එදාට මේ මොහන්ගේ කතාව පිළිගන්න අපි සූදානම් වෙනවා ඒකට අපි දැම්මම කලබල වෙන්න හොඳ නැහැ මේක අහවලාය කියලා විනිශ්චය දෙන්න අපි සූදානම් වෙන්න අවශ්‍ය නැහැ දැනටන අපි දකින්නේ බාල වයස්කාරෝ මට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඔව් කියන්න. මම කිව්වේ මේ සිද්ධිය පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා කියලා නොවෙයි ආණ්ඩුව එකෙන් වාසි ගන්නවා ප්‍රයෝජනෙට ගත්තා කියලා. මම කිව්වේ ආණ්ඩුව හිටිනවා කියලා කිව්වේ 83 ජූලි කලබල පිටිපස්සේ. මොහාන්ගේ මතයක් මේකෙන් ආණ්ඩුව වාසි ගන්නවා. ඇත්තරම මොහාන් ආණ්ඩුවට මේ වගේ ගැටුම් වලින් කිසිම වාසියක් නැහැ. මං හිතන්නේ රට කරවන ආණ්ඩුවකට රටේ මහජන සාමය කඩවෙනවා නම් රටේ මිනිස්සු අතර රණ්ඩු සරුවල් ඇති වෙනවා නම් ඒක ආණ්ඩුවට ඉතාම දුෂ්කර අවස්ථාවක්. ආණ්ඩුවට අමාරු අවස්ථාවක්. ආණ්ඩුවේ තියෙන අනිකුත් කටයුතු කරගෙන යන්න තියෙන වෙලාව, ධනය,
කැපයි මේ ඔක්කෝම අහක දාන්න වැඩ කර සදාචාරාත්මක ආධිපත්ති ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන වෙලා මං හිතන්නේ ලෝක කිසිම ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක් මේ වගේ දේවල් වලින් වාසි ගන්න හදනවා කියලා එහෙම එකක් නැහැ. හැබැයි ඒක මොහාන්ගේ මතයක් ඒක. එහෙම මත ඉදිරිපත් කරන්න පුළුවන් ඒව ඇවිල්ලා ඒද දේශපාලනික ප්‍රකාශ. ඉතින් මේ අපි මෙතන ඒක ප්‍රකාශන නිදහස. ඒක ප්‍රකාශන නිදහස. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මිත්‍රයෝ දන්න කියන අය. ඉතින් මේ මම කියන්නේ මේ සීමාවෙන් එහා ගිහිල්ලා අපි මේක කතා කරන්න අපි දැන් සූදානම් වෙන්නට අවශ්‍යයි. මේ ප්‍රශ්න ටික දැන් ඇත්තෙන්ම සමාජ මාධ්‍යයේ ප්‍රශ්නයක් තියෙනවා. කිව්වා වගේම Facebook ආයතනය කියන්නේ අහිංසක ආයතනයක් නෙවෙයි. ඒක මුදල් හොයන ආයතනයක්. සමහර සමාජවාදීව පවා ලොකුවට පෙනී හිටිනවා මේ කෝපරේට් මේ බහුජාතික සමායතන වෙනුවෙන්. ඒවා කෙටින්ම කියනවා නම් ඇත්තෙම කියනවා නම් මේවා මේ ජන ජීවිතයට බාධා කරන ලිංගිකත්වය, වාර්ගික අගතීන්, ප්‍රචණ්ඩත්වය ඒවා මේවා වැඩි කරන මේවා සම්බන්ධයෙන් මේ Facebook සමාගමත්, Google සමාගමත්, Twitter ආයතනයත් ඔක්කොම කිසියම් මට්ටමකට හෝ පාලනය කරන්න ඕනේ කියලා එකඟ වුණේ 2014 මගේ මතකයේ හැටියට. ඇත්තටම 2016 තමයි කිසියම් මට්ටමකට හෝ ඔය කියන්නේ මේ රිපෝට් කරලා වාර්තා කරලා ඒ අන්තර්ගතයන් අයින් කරන්න ඕනි කියලා එකඟ වුණේ මේ නාලකේ පෙර 2016. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් මේ තමන්ගේ මට්ටමේ මේ මොකක් හරි රිපෝට් කළාන් පස්සේ ඒක අයින් කරන්න ඕනි කියලා තැනකට ආවෙත් මේ සමාගම් ටික 2016. මොකද දන්නවද ඒකට හේතුව? ඒ සමාගම් කැමති වැඩි වැඩියෙන් මිනිස්සු අතර මේක ප්‍රචාරය වෙන. වැඩි වැඩියෙන් හැංගීම් අවශ්‍ය නේවා ප්‍රචාරය වෙන්න. ඒවා ෂෙයා කරන්න. අනිත් පැත්තට ගලාගෙන එන්නේ මුදල්, සල්ලි, ඩොලර්. මේ අපි වගේ දුප්පත් රටවල මිනිස්සුන්ගේ සල්ලි ඔක්කොම අර සිරාල් කිව්වා ගන්න. මේ බලන්න මේ CNBC ආයතනයේ කියන මේ හෙඩින් එක ඉතාලි විඳේ. ශ්‍රී ලංකා does what US can't. Pull the plug on Facebook over hate speech and fake news. ඇමරිකාවේ සංවිධානත් සන්තෝෂ වෙනෝ Facebook එකට ටොක්කක් කනපු එකට. මේ ඒ සමායතන මේ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරන මේ සූරගෙන කන මේ මිනිස්සුන්ගේ ගැටුම් වලින් පෝසත් වෙන කෙලින්ම කියනවා ලේ මතින් මුදල් උපයන සමාගම් මේවා. Facebook එක කියන්නේ ඒ වගේ එකක්. ඇත්තම ගත්තොත් එහෙම. ඉතින් ඊව වෙනුවෙන් අපි මල් තියන්න වඳින්න පුදන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ඒක වැරදි. ඒක තේරුම් ගන්න ඕනේ. අද මේ Facebook එකේ දේශපාලන ආර්ථිකය පිළිබඳ අපේ සමාජයේ අන්ධයි. සාකච්ඡාවක් ඇත්තේ ඒක මල් ඒක ධාතු කරඬුවක්. ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒක කොන්දේසි විදියට රකින්න ඕනේ වගේ කතාවක් මෙතන තියෙනවා. ඒ වගේම මේ ඇමතුමා මේ දැන් ලංකාවේ දේශපාලන පක්ෂ දේශපාලන මේ සම්නිවේදනය සඳහා විශාල වශයෙන් මුදල් Facebook එකට ගෙවනවා. විශේෂම මැතිවරණ සමයන්. මොනවද ඒක කිසිම ඒක ඒක තමයි ප්‍රශ්නේ මෙතන. ඒ නිසා Facebook ආයතන වලට මට සැකයක් තියෙනවා, අවංක ඌමනාවක් තියෙනවද කියලා තමන්ගේ ආදායම් මාර්ග මුළුමනින් වහලා දාන්න. මොකද ඒගොල්ලන්ගේ ආදායම එන්නෙම වැඩිපුර මේ gossip වල, ලිංගිකත්වයේ, ඒවැයෙන් දෙන දේ, ඒවා නිවේගයෙන් ප්‍රචාරය වෙන්නේ. මට මොහොතක් දෙන්න එමෙතුමා වෙලා බලන්න. හොඳයි එමෙතුමා. මේක අද ගෝලීය මට්ටමේම ප්‍රශ්නයක්. ලංකාවේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒ ඔක්කොම කියලා මේ සමාජ මාධ්‍ය මේ ගැටුම් අවුලවන්න මේවට ඇවිලිනගෙන පිදුරු දානවා, මිනිසුන්ගේ හරධර්ම විනාශ කරනවා, හැදියා විනාශ කරනවා අපේ නීති සංගම් සභාපතිතුමාගේ ඔක්කොම පිළි අරගෙන මම කැමති කාරණාවක් කියන්න. මේ වාර්ගික ගැටුම් වල ජාතික අර්බුද වල මුල තියෙන්නේ උතර නෙවෙයි කියන මේ Facebook එකේ හින්දා නෙවෙයි මේ ප්‍රශ්න ටික ඇතුවිලා යන්න මේ ගැඹුරු මූලයක් තියෙනවා. දැන් අර ගැටුමක ගත්තාම පස්සේ ගැටුමක තියෙනවා ස්තර කීපයක්. ඍජු ප්‍රචණ්ඩත්වය මම මේ වචනේ මුලින් ඍජු ප්‍රචණ්ඩත්වය තියෙනවා. ඊළඟ තියෙනවා වෛහාත්මක ප්‍රචණ්ඩත්වයක්. ඊට පස්සේ තියෙනවා සංස්කෘතික ප්‍රචණ්ඩත්වය. අපිට පේන්නේ ඍජු ප්‍රචණ්ඩත්වය තමයි ගහගන්නේ එක, ගිනි තියාගන්නේ, පෙට්‍රල් ගහන එක, ගිනි තියන එක. ආන්නිම වළක්වන්න අපිට යම් ක්‍රම ගන්න ඕනේ. ඒ කියන්නේ ඇඳිරි නීතිය දාන්න ඕනේ, පොලිසිය දාන්න ඕනේ, සමාජ මාධ්‍ය මේ අවහිරයක් කළා. ඒ වගේ දේවල් ඔක්කොම කළේ ගැටුම පැතිර යාම වළක්වන්න විතරයි. හැබැයි ගැටුම වෛහාත්මක තලයේ සහ සංස්කෘතික තලයේ තියෙනවා. ලංකාවේ ගත්තොත් එහෙම අපිට මේ අද මෙතන වෙලාවක් නැති වුණත් අපි වෙන වෙලාවක කතා කරමු
ලංකාවේ මෙන්න මේ තියෙන මේ ජාතික වාර්ගික අසහනයට ආතතියට Facebook නොවන සමාජ මාධ්‍ය නොවන හේතු ගොඩක් තියෙනවා. ඒ ටික හොයන්නේ නැතුව ඒවා ගැන වගේ වගක් නැතුව මෙතනින් මේක විසඳ ගන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් ඒක මහාම මහා මෝඩකමක්. මං හිතන්නේ ඒකෙන් විසඳුම එන්නේත් නැහැ. අපි ඒක හැබැයි අද මෙතන අපිට කතා කරන්න වෙලාවක් නැති නිසා අපි කතා කරන්නත් ඕනේ ඒ මාතෘකාවටත් කරන ලොකු අසාධාරණයක්. එම නිසා අපි මේ වෙලාවේ බලන්න ඕනේ මේ අද අපිට මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් අපි මොන වගේ රාජ්‍යයක් හැටියට ජන සමාජයක් හැටියට අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. ඒකෙදි ඇත්තෙම ගත්තොත් එහෙම පළවෙනි කාරණේ තමයි මිනිස්යාගේ මේ sannivedana තාක්ෂණය විසින් මිනිස්යා හදාගන්න දේවල් වලට අපිට බාධා කරගෙන අපිට මේ ගල් යුගයකට යන්න බෑ. උදාහරණයක් හැටියට මේ සමාජ මාධ්‍ය මුළුමනින්ම නවත්තගෙන අන්තර්ජාලය නවත්තගෙන ඒවා කරගෙන මුකුත්ම කරන්න බෑ. ඒක කවුරුත් දන්නව නලුතින් කතා කරන්න දෙයක් නැහැ. අද මේ ආර්ථිකයකට ගැහිලා තියෙන මිනිසුන්ගේ ක්‍රියාකාරා කොහොම අදිලා තියෙන මේකත් එක්ක. ඒ හින්දා කවුරු හරි යෝජනා කරනවා නම් මේවා මුළුමනින්ම නවත්තලා දාන්න ඕනි කියලා ඒක මානව විරෝධී ක්‍රියාවක්. මම මොහන් එක කියනවා සමහර දේශපාලඥයෝ කල්පනා කරනවා මේ වෙලාවේ හොඳ වෙලාව දැන් මේක නවත්ත ගන්න. අපිටත් මේ Facebook එකේ බැනලා තිබුණා. අපිටත් මේක කරලා තියෙනවා කියලා අන්න එහෙමගේ බොහොම මේ ගොඩේ විදිහට මේ කල්පනා කරන අය නැත්තේ නැහැ. මම පිළිගන්නවා. මම කැමති සමරනායක මහත්තයා මේ සාකච්ඡාවට හවුල් වෙනවා නම් ඒ කියන්නේ අපි ඇමතිතුමා කතා කරලා ඉමු. ඔබයිපට් ඉවර කරන්න. ඔව්. එහෙමයි ඉන්නෝ. මේ මටත් ඇහිලා තියෙනවා. දැන් මේක නවත්තලා මුළුමනින්ම අහලා දාමු කියලා කියන අය මේ ප්‍රසිද්ධියනේ මේ අපිට කතා කරපුවා ඉන්නේ. ඒ හින්දා තමයි මේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම අපි මේ වෙනුවෙන් මෙච්චර කතා කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. එහෙම කරනවා කියන්නේ ඒ පැත්තට යන්න නෙමෙයි. මේක අපිට ඉදිරියක් තියෙනවා. රටකට ගමනක් තියෙනවා. ඒ හින්දා sannivedanaye මේ අලුතෙන් හැදිච්ච එකක් sannivedanaye තව ස්වරූපයක් රූපකායයක් තමයි මේ සමාජ මාධ්‍ය කියන එක. ඒක පිටිපස්සේ බහුජාතික සමායතන ඉන්නවා. මිනිසුන්ගේ ලේ මතින් ධනවත් වෙන අය ඉන්නවා. කෂඩ දේශපාලනයේ ඒකේ තිබෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි මේ තාක්ෂණයත් එක්ක මේ තාක්ෂණය මිනිස්යාගේ විමුක්තිය වෙනුවෙන් සකස් කරන්නත් මිනිස්සු ඒ වගේම ඉන්නවනේ. අර සමාජ මිනිසුන්ගේ ලේබොන අය ඉන්න වගේම මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් වැඩ කරන අයත් ඉන්නවා. විශේෂයෙන්ම මේ ස්වාභාවික විපත් සිදු වන අවස්ථාව. ඒ වගේ වෙලාවට ගම් වතුර නායාමුනාම අපිවත් දැනුවත් කරේ සමාජ මාධ්‍ය. ඒ නිසා අපිට තියෙන්නේ අන්නේ මිනිස්යාගේ තියෙන විමුක්ති විභවයට ඉඩක් අඩක් හොයා ගන්න ආකාරයෙන් මේක මැදිහත් වෙන්න. ඒකෙදි ඇත්තෙන්ම අපට සමාජ මාධ්‍ය විශේෂී පවා කිසියම් මට්ටමකට සම්පූර්ණයෙන්ම නෙවෙයි. කිසියම් මට්ටමකට අපට නීතිමය මැදිහත් වීමක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මම සම්පූර්ණයෙන්ම අසුභවාදී වෙන්නේ නැහැ. හැබැයි නීතිමය විතර නෙවෙයි තාක්ෂණික මැදිහත් වීම. නියාමනයේ ආකාර කීපයක් තිබෙනවා. නියාමනයේ තිබෙනවා එකක් අන්තර්ගත නියාමනය. ඊළඟට තාක්ෂණ නියාමනය. ඔය හැම නියාමනයක්ම අපිට අවශ්‍ය. අඩුම තවන අපි මේ අපි කතා කරන්නේ මේ මොකද්ද ශංක මේ දැන් මේ බොහොම අමාරු මේ සමාජ මාධ්‍ය නියාමනයක් ගැන අපි මේ කතා කරන්නේ. අඩු ගානේ අපි මේ කරන්න පුළුවන් ජනමාධ්‍ය නියාමනයේට අපි ගුණාද අපි සමාජයක් හැටියට ඈ අපි මේ කොච්චර කතා කළාද අපි ජනමාධ්‍ය මාත්‍යංශ වැඩ කරන කාලේ මේ සමාජ මාධ්‍යයට කාටත් පිළිගන්න පුළුවන් ඉතාම සර්ව සාධාරණ ඉතාම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී නියාමන මේ ක්‍රමයකට අද මූලික කෙටුම්පතව පවා හැදුවා අපි සමාජයක් හැටියට අපි ඒක සම්මත කරගත්තද අංගිතන සමාජ මාධ්‍ය වලට නෙමෙයි ප්‍රධාන මාධ්‍යයට තේ කරගන්න බැරි වුණා. මේ කරන්න පුළුවන් ලේසිම තැනවත් කරගත්තේ නැති අපිට අපි මේ කතා කරන්නේ අමාරු දෙයක් කරගන්න. හැබැයි එමුණයි කියලා ඒ සාකච්ඡාවෙන් අපි මගහැරලා යන්නේ නැහැ. මෙතෙන්ටත් අවශ්‍ය වෙලා තිබෙනවා. අද ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ලංකාවේ නියාමනයක් ගත්තොත් එහෙම යම්කිසි තාක්ෂණ නියාමනයකුත් අවශ්‍ය වෙලා තිබෙනවා. තාක්ෂණ නියාමනයක් අවශ්‍ය වෙලා තිබෙනවා. එතකොට මෙතන ගැට ගැහෙනවා ඇත්තෙන්ම මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මේ කියන මහජන ආරක්ෂාව රටේ ස්ථාවරභාවය සාමය ආරක්ෂා කර ගැනීම දෙක ගැටෙනවා. හැබැයි එතෙන්දී අර නාලක කීවා වගේම සිරාලුත් මතක් කළා වගේම මේ 14 එක වගන්තිය විතරක් නෙමෙයි අපි බලන්න ඕනේ. 14 දෙක වගන්තියත් බලන්න ඕනේ. 14 එක වගන්තිය තියෙනවා මේ මිනිසුන්ට මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඔබ මතක් කළා ශංක මේ 14 එක වගන්තිය. හැබැයි 14 දෙක වගන්තිය කියන්නේ මොකක්ද?
දාහතර එකවගන්තියේ පිළි අරගෙන තියෙන මූලික අයිතිවාසිකම් භුක්තිය විඳිය හැක්කේ. ඒ කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳිය හැක්කේ වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා. ඒ සීමාවකම් වලට යටත්වයි කියලා. ඉතින් කිසිම අයිතියක් පරම අයිතියක් නෙවෙයි. ඒ කියන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒක පරම අයිතියක් නෙවෙයි. ඒක කිසියම් සීමා කිරීම වලට යටත් වෙලා තියෙනවා. ඒම නිසා දැන් මෙන්න මෙතෙන්දී මෙන්න මේ sannivedana තලය ප්‍රචණ්ඩත්වය කරා ගමන් ගන්නෝ නම් සමාජ සංස්කෘතිය බිඳිනවා නම් ඒ වගේ තැන් වලට අපිට මැදිහත් වෙන්න පුළුවන් ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී මහා සම්මුතියකින් හදාගන්න පුළුවන් අදහස් ඒ හැම ක්‍රමයක්ම අපි පාවිච්චි කරන්නට පුළුවන් වෙන්න ඕනේ අපිට. තාක්ෂණික වශයෙන් නියාමනය කරන්න ඕනි, නෛතික වශයෙන් නියාමනය කරගන්න ඕනි, ආචාර ධර්මිකවත් අපි නියාමනය කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. අද වෙලා තියෙන්නේ තාක්ෂණ නියාමනයට ඉඩ දෙන්නෙත් නැහැ, නීතිමය නියාමනයට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ආචාර ධර්මිකයවල කතා කරන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට අපි කියන්නේ නියාමන ෆෝබියා සමාජය. අන්හරි ඒ වගේ දෙයක්. ඉතින්දි මෙතෙන්දි ඇත්තටම කිව්ව වගේම සමහර ලිබරල් අදහස් එක්ක මේක ගැටෙනවා. සමහර ජාතිකවාදී අදහස් එක්ක මේක ගැටෙනවා. එහෙම ඒවා මෙතන තියෙනවා. මේ මනුෂ්‍ය සමාජයේ එන්නේ එන්නේ මේක මේ ජංජාලයක් වේගෙන නියන්නේ. ඉතින් මේක අපි ලිහන්ඩ පළදායි අදහස් මිනිස්සු අතරට අරන් ගිහිල්ලා තමයි අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ. නියාමන ෆෝබියාවට මෑත ලක් ඉතිහාසයේ සාධාරණ හේතු තියෙනවා. නියාමනය පොදු යහපත සඳහා මහජන සුභසිද්ධිය සඳහා කරන්නට රෙගුලාසි හෝ නීති සම්පාදනය කළත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ නියාමනයේ මුල් අරමුණු ඉක්මවා ගිය තමන්ගේ දේශපාලන ප්‍රතිවිරෝධ විවේචකයන් මෙල්ල කිරීමට එම නියාමන පාවිච්චි කරපු අවස්ථා පහුගිය අවුරුදු 70 තුල තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ලබ්බට තියපු අතමයි පුහුලටත් තියන්නේ කියලා මේ කියමනකුත් තියෙනවා. ඉතින් ඒ නිසායි අපි කියන්නේ පරිස්සමෙන්. ඔබතුමාට මම කියන්නේ ඔබතුමා මේ ස්වභාවික බුද්ධිමතෙක් හැටියට අයිතිවාසිකම් පිළිබඳ ඔබ දරන අදහස් වලට අපි ගරු කරන අතරෙම මේ ලංකාවේ ඒ ස්වභාවික බුද්ධිමතුන්ගේ තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? සිස්ටම්ස් යෝජනා කරන්නේ. දැන් 19 වෙනි සංශෝධනය අපි හැදුවා. කවුරු අස් කරන්න බෑ. චෙක්ස් ඇන් බැලන්සස් නෑ. එහෙම නැත්නම් තුලන හා සාරාංශකම නෑ. ලංකාවේ අඩුව තියෙන නීති හදන එකේ ප්‍රශ්නේ නෙවෙයි. ඒකත් එක සිස්ටම්ස් හදන එක. ක්‍රම ක්‍රියාවලිය, ක්‍රමවේදයන්. ඒ සිස්ටම් හදලා නෑ අපි. අපේ හුඟක් අයිතිවාසිකම් ගැන කතා කරන අය අයිතිවාසිකම් ගන්න පෙනී හිටියට එය ක්‍රියාවලිය බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ. ඒක හුදු සටන් පාඩයක් හැටියට ඉදිරිපත් කරන මිසක් ඒ සඳහා කළ යුතු දේ මොනවද? මේක රෙසිපි එක මොකද්ද? මේක අවසාන ප්‍රොඩක්ට් එක හදන්නේ කොහොමද කියන එක ගැන හිතන්නේ. අන්න එතන තමයි ප්‍රශ්නේ. එතකොට තමයි ලබ්බට තියපු අත පුහුල්ටත් තියන්න පුළුවන් වෙන්නේ සිස්ටම් නැති වුණා. පිළිගන්නවා. තර්ක කරේතේ මම පිළිගන්නවා. ඉතින් මේක ලංකාවේ බුද්ධිමතුන්ගේ උගතුන්ගේ වගකීමක්. ඒක ගිනල්ලා විවේචනය කරන්න. හරි හරි ඒ ක්‍රියාදාමයේ රැඳී සිටින්නට උදාහරණයක් ඇරෙයිට අද උදේ ට්විටර් පණිවිඩයකින් මම ප්‍රසිද්ධිය කියා සිටියා. Facebook වල සිංහල දෙමළ අන්තර්ගතය පිළිබඳව යම්කිසි ආකාරයකින් ප්‍රජා මැදිහත් වීමකුත් අවශ්‍ය නම් මේක මුලින්ම යෝජනා කළේ ප්‍රවීණ දේශපාලන විචාරක සහ බ්ලොග් ලේඛක අජිත් පරකුම් ජයසිං. ඔහු කිව්වා ස්වේච්ඡාවෙන් ඔහු ඉදිරිපත් වෙනවා කියලා. Facebook එකට දැන් තියෙනවා ලොකු තාක්ෂණික ප්‍රශ්නයක් මේ සිංහලෙන් සමහර දෙමළෙනුත් ඒ අභියෝගයම ඇති සිංහලෙන් නිකුත් කරලා ෂෙයා වෙන බෙදාහැරෙන මේ වෛරී ප්‍රකාශ තේරුම් ගැනීමේ සීමා තියෙනවා. මොකද දැනට ඔවුන් 1500ක් විතර කාර්යමණ්ඩලයක් යොදවලා තියෙනවා ලෝකයේ නොඑක් භාෂා කතා කරන මේ දිනපතාම පැය 24 මුළුල්ලේම Facebook එකට එකතු වෙන අතිවිශාල අලුත් කමෙන්ට්ස් රූප වීඩියෝ ශබ්දපට ආදිය තුල නාලකම සංගවිලා තියෙනවද කියලා. ඔව් වෛරී කතන. නෑ ඔක හොඳයි ඉදිරිපත් කරන අදහස. මේකේ දේශපාලන ආර්ථිකය බලන්න මෙච්චර බිලියන ගණන් ලාභ උපයන සමාගම 1500 දෙනයි දාලා තියෙන්නේ. අපි කිව්වේ මොකද්ද කියලා? අපි කියන්නේ ඔබේ ඔය ප්‍රශ්නේ අපි දන්නවා. අපි කියන්නේ ලංකාවේ සර්වේ එකක් දාන්න. ඔව්. හරිද? සර්වේ එකක් දාලා 3 දෙනෙක් සපෝට් එක ගන්න සොෆ්ට්වෙයාර් එකක සපෝට් එක 3 දෙනෙක්ව අවශ්‍ය කරන යම් කිසි පිරිසක් 5 දෙනෙක්. ඔව්. දේශීය භාෂාවක රුපියල් 40 ගානේ රුපියල් 40 වැඩි කිරීම මිලියන 6ක් ආදායම ලැබුණ නිකක්. දැනීම් වලින් නෙවෙයි. එතකොට ඒ මිලියන 6 40 මිලියන 6 වැඩි කිරීම රුපියල් 40 කිව්වම කීයද? මිලියන 240.
ඒ මිලියන 240න් ඔය වැඩේට යන එක නෑ මිලියන 100ක්. හරි එහෙම යම්කිසි ස්වාධීනත්වයක් තියෙන නිසි ක්‍රමවේදයක් තියෙන විමර්ශනයක් හට ගන්නවා නම් විහි කරනවා නම් මේ අපි කියන්නේ ඒගොල්ලන්ට කරන්න කියලා අපි ආණ්ඩුවේ කරන්න නෙවෙයි. ඔව් නෑ නෑ. ඒගොල්ලන්ට කරන්න කියලා. නෑ ඒගොල්ලන්ටම කලයි කරයි කියලා අපිට මේ බලාපොරොත්තු වෙන්න අමාරුයි. නෑ නෑ අපේ රිපෝටින් සිස්ටම් එකක් තියෙනවා. අපි රිපෝට් කරනවා. ඒගොල්ලන් කරනවා. ඒකයි කරන්නේ. ඔව් ඒ වගේම නේද එහෙම නැත්නම් අර විදි කියපු ක්‍රයිම් කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් එක යටතේ ප්‍රොවයිඩර්ස්ත් එක්ක කතා කරලා IP address එක අරගෙන නඩු දානවා. නඩු දාලා සර්විස් ප්‍රොවයිඩර්ට කියන අපි ත්‍රිපාර්ශ්වික එකකට ගියොත් වඩා හොඳයි කියලා මම හිතනවා. එක පැත්තකින් ඒ ඒ ක්‍රමවේදය කොහොම හරි ඇති කරන්න ඕනේ. මේ දැන් Facebook කට්ටිය මෙහෙ ආවා කියලා කියනවා. දැන් හෙට උදේට එනවා ජනාධිපති ලේකම්වරයා හම්බ වෙනවා. ඔව් ඉතින් ඒ සාකච්ඡාවක් තියෙනවා මේ අගමැති ලේකම්තුමා සමග කටයුතු කතා කරනවා කියලා. ඉතින් ඒකෙදී ඔය කියන දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද දැන් මම හිතනවා Facebook කට්ටිය මෙහෙට එන්න තරම් තත්ත්වයක් තියෙන්නේ වුන් පිළිගන්නවා අපේ අපේ මේ ඉන්න ජනතාව පුදුමාකාර විදිහට මේ Facebook වල ඉන්නවා කියන්නේ. දැන් අපි පිළිගන්න දෙන්නේ මේ අපි ෆෝන් තියෙනවා කියලා ජනතාවට වඩා වැඩි ප්‍රමාණයක විතර නෙවෙයි ලංකාවේ පොඩි රටක් ඔය දැවන්ත යෝධයාට පොඩ්ඩක් අපි කෙනිච්චුවා. ඒක තමයි ඒක දැනුණා. ඒක දැනුණා ඒක ලැජ්ජාවක් ඒක. ඒ මං හිතන විදිහට ඒ දැනුන නිසාම තමයි මේගොල්ලෝ එන්නේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා බලන්න. මේ වෙලාව තමයි මං හිතන්නේ අපි ප්‍රොජෙන්ට් එක ගත යුතු මේ අපි කතා කරන දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේවා මේ අර සයිබර් අවකාශයේ තියෙන දේවල් නෙමෙයි. යාන්ත්‍රණයක් හදාගත හැකි. හදාගත හැකි හදාගත යුතුයි. ඔව්. ඒ හැබැයි මම කියන්නේ එතෙන්දි Facebook සමාගම ලක් රජය වගේම භාවිත කරන්නන්ගේ නියෝජනයකොත් එතෙන්දි තිබුණොත් තමයි මේක වඩා හොඳ යාන්ත්‍රණයක් වෙන්නේ. සංවිධිත නැහැනේ. එහෙනම් ආයතනයක් විසිරලා ඉන්නේ. විසිරලා නෙන්නේ කොහොමද සංගීතය? ඒක තමයි ඉතින් මේ මාධ්‍ය ස්වභාවය. මිලියන 6 දෙනාගේ එකමුතුවක් නැහැ. ඒ ඒ යෝජනාව කරන්න එපා. ඒතකොට ත්‍රිපාර්ශ්වික කරන්න බෑ. ඔබ තෝරගන්න පුළුවන් තුන්වෙනි පාර්ශ්වය කියලා එතන තා කෙනෙක් කියන්න පුළුවන් ඔබ කොහොමද තෝරගත්තේ කියලා. අතට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා හයිපොතටිකල් ප්‍රශ්න මේ තර්ක ඉදිරිපත් කිරීමට තේරෙන්න මට ඉඩක් ලබා දෙන්න අපි. අයිතිය නොකැඩෙන විදිහට ඕන මේ යාන්ත්‍රණය ඉදිරියට යන්නට. අද අපි විරාමයකින් පසුව හමුවෙමු. දැන් තාක්ෂණයේ නීතිය සහ නියාමනය පිළිබඳව කතා කරා. මම හිතන්නේ ආකල්ප පිළිබඳව කතා නොකරන්නේ ඒක කතා කරලා වැඩක් නැති හින්දාද දන්නේ නැහැ. කියන්නේ ඒක කතා කරලා හදාගන්න බැරි හින්දාද දන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන්න කාරණා හරි ඔව් ඔබතුමා ඉතාමත් කෙටි වේලාවක් ලබා නැහැ. මට යම් වේලාවක් ඕන. ඔව්.